කැදල්ලකට එහා ගිය සනසිල්ලක් ගිනා දැක් අපි මානවත් කළ 25 වසරක් ප්‍රයිම් ගෲප් ලංකීය ජාතියක් වශයෙන් ඔබත් මමත් අපි හැමෝම හැමෝටම ඉතාමත්ම ශෝකාකූල දවසක් අද. සාසනාලේ ඇතිව වසර 84ක් අපත් සමග එකට එක්ව ආයු වළඳා අප අතරින් අපවත් වී වදාළ අග්‍රමහා පඬිතු ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ ආදහන උත්සවය පූජෝත්සවය අද සවස් යාමේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සහ අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකුණා ලාංකීය බෞද්ධ සහ අබෞද්ධ සියලුම පුරවැසියන්ට දැනෙන සේවාවක් කරපු උන්වහන්සේ අපවත් වීම අපේ මුළු ශ්‍රී ලාංකීය ජාතියටම තද බලපාඩුවක්. ශාසන ලැබී සියලුම සමස්ත පුරවැසියන්ට ධර්ම කාරණාව ගැන්වූ මහා දැවැන්ත ශිෂ්‍ය පරම්පරාවක් බිහි කළ උන්වහන්සේට නිවන් සුව ලැබේවායි අපි ජාතියේ නාලිකාව වශයෙන් මේ අවස්ථාවේ දැඩි ශෝකාකූලව සහ භක්ති ප්‍රණාමයෙන් සාසන ලැබිව ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේ ජාතික රූපවාහිනියේ දෛනික වැඩසටහන් සියල්ල උන්වහන්සේගේ අපවත් වී කාරණාව නිසා ශෝකාකූල බව නිසා සංශෝධනය කරලා විකාශය කළේ. ඒත් එක්කම අපි ගෞරවයෙන් මතක් කරන්නට ඕනේ ඒ සියලු කටයුතු සූදානම් කරලා සංවිධානය කළා ඒ සඳහා අනුශාසකත්වය ලබා දුන්නු වර්තමාන රූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල්තුමා බස්නායක නිලමේ තැන්පත් ගරු ජයම්පති බණ්ඩාර හීන් කෙන්ද මැතිතුමා ඔහුගේ පූර්ණ උපදෙස් සහිතව තමයි අද දවසේ ඒ සියලු කටයුතු සම්පාදනය වුණේ. ඒ වගේම අපිට ඔහු පැහැදිලි උපදේශ ලබා දුන්නා සිහිනේ කිරය වැඩසටහන තවත් එක්තරා විදිහක ධර්ම සාකච්ඡාවක් සමාජයේ දැනුවත් කිරීමේ යහපත් ක්‍රියාවලියක් නිසා අද දවසේ ඒ කටයුතු ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න. ඉතින් එතුමාගේ උපදේශ සහ අපේ අකණ්ඩතාවයේ රැකගැනීමෙන් අපි අදත් සුපුරුදු විදියට ඔබේ යාලින්දියට පිවිසියා සිහිනේ කිරය වැඩසටහනත් එක්ක. අද අපි ආරාධනා කළේ ඇය කැමති ගීත 10 ගෙනවිත් අපිත් එක්ක මේ පිළිසඳරේ යෙදෙන්න, ਵਿਚාරේ යෙදෙන්න, සුහද කතා බහේ යෙදෙන්න කියලා අධිකරණ ශ්‍රේෂ්ඨයේ නීති රාමිය තුල තමන්ගේ කුසලතාවයේ හැකියාව මැනවින් ඔප්පු කරපු තවත් නීතිඥවරියකට ඇය නමින් මංගලී ප්‍රියන්තා. ආයිබෝන් මංගලී. ආයිබෝන්. ඒ වගේම මංගලී විසින් අපිට තෝරා දෙන ගීත ගායනා කිරීම සඳහා අපි ආරාධනා කළා කිසියම් වෙනසකුත් එක්ක මෑත කාලයේ ජනප්‍රිය වුණු සුභාවිත ගීතයේ ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගනිමින් නව ස්වර සංයෝජනයක් සහිතව ගැයුම් වැයුම් කණ්ඩායමකට ස්ටේජර්ස් මාස්ටර්ස් අපි ඉතාම ආදරෙන් පිළිගන්නවාද සිහිනේ කිරය වැඩසටහනට.
ඒවගේම ඔවුන් සම්බන්ධීකරණය කර දුන් අපේ ස්ටේජස් මාස්ටර්ස් වර්තමාන කලමනාකාරතුමා අපි ආදරෙන් මතක් කරනවා රංජිත් රංජිත් ලියනාරච්චි අපි සාමාන්‍යයෙන් හිතවත්කමට ඔබ සහ අපි හැමෝම දන්නේ රාජු වශයෙන් රාජුටත් ස්තුතියි දිගු ගමනක් යන ලාංකීය සංගීත ශ්‍රේෂ්ඨයේ දැවැන්ත වෙනසක් කරන්න සුභාවිත විප්ලවයක් කරන්න අවස්ථාව ලැබේවා කියලා අපි ස්ටේජස් මාස්ටර්ස්ලට ආශිර්වාද කරනවා හොඳයි මුල්ම ගීතයට යන්න කලින් අපි හඳුනගමු අපේ නීතිඥවරිය මංගලීව මංගලී මේ මේ මොහොතේ මේ මායි ඔබයි කතා කරන මේ මොහොතේ ඔබට දැනෙන සිතුවිලි මොනවාද මහේෂ් ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේ අද එක්තරා විදියක සිහිනයක් සැබෑවීමක් ඔබ අපිට තෝරා දෙන පළමුවෙනි ගීතේ ඇසේ මතුවෙන කඳුළු බිඳු ගැන මහේෂ් මේ ගීතය එක්තරා විදියක මූලික වශයෙන්ම මට අවශ්‍යතාවයක් තිබුණා මේ ජාතියේ ගාන්ධර්වයන්න්ට උපහාරයක් ඒක ප්‍රමුඛව මා දකින දෙයක් මා එයට මුල් තැන දෙනවා දුක තුනී කරගන්න මාර්ගය තමයි ධර්මය ඒ මොකද දුකෙන් ඇතිවෙන ප්‍රතිඵලය ඒතරම් යෝග්‍ය වෙන්නේ නැහැ සමාජය තුල ඔබ කතෝලික ආගම වැළඳගත් කෙනෙක් හැටියට මගේ පොදු මතය අපි මොන ආගමේ හිටියත් මොන ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් අනුගමනය කළත් කල යුත්තේ හොඳ සහ නොකල යුත්තේ නරක හොඳ කළොත් හොඳයි නරක කළොත් නරකයි හැබැයි සමහර අය හිතන් ඉන්නවා හොඳ කළොත් හොඳයි නරක කළොත් ඊට වඩා හොඳයි කියලා හොඳයි හැබැයි තාවකාලිකයි විඳින්න මේ ගීතය මේ ස්ටේජස් මාස්ටර්ස් මගේ හිත සිත් මෝහ කර මගේ හිත සිත් මෝහ
මගේ කුඩු බව පසක් කර ඇත ඇසේ මතු කඳු විදුගේ ඔබ සිහි හදවන්න හද නැරෙන කැලමල්ගෙන ඔබ සිහි ඇත්තටම ඒ ගීතය සමිත් ගායනා කළේ අපේ ස්ටේජස් මාස්ටර්ස් සංගීත කණ්ඩායමේ සමිත් අබේවික්‍රම ඉතා මනවින් ගායනා කළා. මම හිතනවා ඉදිරි ගීතවල ශ්‍රවණය සහ රසවින්දනය විඳින්නට කලින් අපි අනාවැකි පළ කිරීම එතරම් යහපත් නැහැ. නමුත් මේ නොකියාම බෑ. ඔහු ළඟ තිබුණා මනා සංයමය. ඒකේ ගීතයේ ඇතුළේ තිබිච්ච ඒ අන්තර්ගතය සහ එහි තිබිච්ච බුද්ධාලම්පන සහ කරුණාරසය දෝරගලන විදිහට ඌ ගායනා කළා. ඒ නිසා ඒකත් ඔහුට ලැබිච්ච මහඟු වාසනාවක් හැටියට අපි දකින්නේ. හොඳයි. අද අපි අපේ වැඩසටහනේ ඇය කැමති ගීත 10. ඇය කැමති ඇයි කියලා අහන්නයි අපි දැන් ඇයව මෙතෙන්ට කැඳවාගෙන ඇවිත් තියෙන්නේ. ඇය නීතිවේදී මංගලී ප්‍රියන්තා. හොඳයි මංගලී, ඔබ හොඳ ආරම්භයක් හොඳ ප්‍රවිෂ්ටයක් ගත්ත කියලා මං හිතන්නේ. ඇත්තටම මේ දෙවනි ගීතයට යන්න ඕනේ. මේ මේක ටිකක් තරමක් වෙනස් ගීතයක්. නිතර අපිට ඇහෙන ගීතවලට වඩා වෙනස් ලයක් වෙනත් ආරක් ගත්ත ගීතයක්. මේක ගායනා කරන්නේ අපේ ජනප්‍රිය ගායන ශිල්පිනිය අභිෂේක විමලවීර. නේත්‍රා රැලිහංගා වෙනම වෙනස්ම ගීතයක්. ඇයි ඔබ මේ ගීතය අපේ වැඩසටහනට ගෙනෙන්නේ? මහේෂ්, මගේ අම්මා මට දැන් අහිමි වුණේ වසර 3කට කලින්. අම්මා ගැන ගුණ ගායනා කරන නොකරන කිසි කෙනෙක් නැහැ. එහෙම කිසි කෙනෙක් මං හිතන්නේ නැහැ මේ ලෝකේ ඇති කියලා. නමුත් අම්මා ගැන මම මීට වඩා වැඩියෙන් දෙයක් මම දකිනවා. ඒ මොකද මම නිකන් සමාජයේ මම ජීවත් වෙනවට වඩා මම අධිකරණ භූමියේ ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා අම්මාගේ කවුරුත් නොදකින පැති කඩක් මට උදේ හවා මට පේනවා. අම්මා කියන්නේ මේ අහස වගේ මේ සෞරග්‍රහ මණ්ඩලය දරාගෙන ඉරේ රශ්මිය දරාගෙන හඳේ සිසිල දරාගෙන අපිව පෝෂණය කරනවා. මේ ලෝකේ ඉස්සරහට ගෙනියනවා. ඒ වගේම තමයි අම්මා මහ පොළව වගේ සියල්ල දරා ගන්නවා. සියලු දේ හොඳ දේ, සුවඳ දේ, යහගුණ දේ, ඒ විතරක් නෙමෙයි. කම්පන, ප්‍රකම්පන, භූමිකම්ප මේ සියල්ල දරනවා. අපි පරිසරය ගත්තොත් පරිසරය සංරක්ෂණය කරන ඕනෑ තරම් ආයතන තියෙනවා. ඔක්සිජන් නැති වුණොත් ඔක්සිජන් ගැන කතා කරන්න ඕනෑ තරම් ආයතන තියෙනවා. නමුත් මනුෂ්‍ය දුවක් තමුන්ගේ ධාරිතාව ඉක්මවලා කම්පණය වෙන යන මොහොතක ඇය ගැන හොයා බලන්න කිසිම ආයතනයක් නැහැ. යාන්ත්‍රණයක් නැහැ. යාන්ත්‍රණයක් නැහැ. මේ තමයි අද අපි මූණ දීලා තියෙන අත්විඳින සත්‍යය. සත්‍යය. ඔව්. ඒ ඇතිවෙච්ච සංවේදීභාවය නිසා ඔබ මේ ගීතේ වැඩසටහනට ගේනවා. ඇය අපූර්ව තැනකට අපිව කැඳවගෙන යනවා. ඇත්ත. අපිට ඔක්සිජන් අඩු වෙනකොට ඔක්සිජන් දෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ වගේම අපිට උණුසුම අඩු වෙනකොට උණුසුම දෙන්න ක්‍රම තියෙනවා. සීතල වැඩි වෙනකොට සීතල අඩු කරන්න ක්‍රම තියෙනවා. ජීවිතේ එහෙමනේ. එහෙමයි. හැබැයි අපි මිනිස්සු ඇදගෙන වැටෙනකොට ඔසවා තබන්න ක්‍රමයක් හදාගෙන නැහැ. ආයි නැවත ගිහින් අපි නැවතින්නේ තම තමන්ගේ හදවත්වල ඇති කරගත්තු දහමේ සුවේ තමයි. මේ ගීතය මෞගුණ ගීතයක්. හරි සංවේදී ගීතයක්. ඒ නිසා
මේ ගීතය රස විඳින්න අපි ආරාධනා කරනවා අද ගීතය ගායනා කරන්න රශ්මිත තලාකොටුන්න අපේ ස්ටේජස් මාස්ටර් සංගීත කණ්ඩායමේ අභිෂේකගේ ගීතය අපි හැම අපේ තරුණ පරම්පරාවේ කවියෙක් ජනිත් විතානගේ රචනා කරපු කවියක් ගීතයකට පරිවර්තනය කළා අපිට සංවේදී කාරණාවක් මතු කළා අද මේ ගීතය දෙවෙනි ගීතේ වශයෙන් අපිට මංගලී ගෙනවිත් දෙනවා මංගලීගේ අපේක්ෂාව ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා රශ්මිත ඔබට ස්තුති ස්ටේජස් මාස්ටර් ගායනේ අපි තෝරා දෙන ඔබ තෝරා දෙන තුන්වෙනි ගීතය මේ මිහිරි ගීතයක් අපි මෙතෙක් ආපු තනුමාලාව වෙනස් වෙනවා ලය වෙනස් වෙනවා මේක හදවතට වෙන ආකාරයකට දැනේවි කියලා මම විශ්වාස කරනවා මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරපු සුන්දරත්වෙන් පිරි සුන්දර ගීතයක් මහේෂ් මේ ගීතය මම තෝරගත්තේ ඇත්තටම ඔව් මගේ මහත්තයා වෙනුයි මේක පුරුෂයෙක් පුරුෂයෙක්ගේ හඬින් කියන ගීතයක් මා දකින්නේ මේ ගීතය දැන් කාන්තාවකටත් තියෙනවා විවාහයකට ප්‍රවේශ වෙනකොට ඊට කලින් දවස මහා විශාල අරගලයක් ජීවිතය කියන ඒ ගමනේ
එක්තරා සංදිස්ථානයක්. විවාහය කියන්නේ. විවාහය කියන්නේ. දැන් ඔබ කතා කරන්නේ ඊට පෙර දවස ගැන. පෙර දවස ගැන. දැන් ඔබ අධ්‍යක්ෂකින්ද කතා කරන්නේ? අධ්‍යක්ෂකින් කතා කරන්නේ. ඒ මොකක්ද ඒ තියෙන කම්පැනි? දැන් හරි ලේසියට කෙරෙනවානේ මේ කටයුතු. ඒක ඒ ඒක ලේසියට කෙරෙනවා. ඒක හරි මානසිකව. නමුත් මානසිකව කායිකව ඒක ඒක විඳලම බලන්න ඕනේ අධ්‍යක්ෂකක. දැන් මට ජීවිතේ දුක විඳින්න බෑනේ. ඒ ඔබ නමුත් ඔබ ඔබ මේ පුරුෂයෙක් හැටියට ඒක විඳලා ඇති. ඒක අනිවාර්යයෙන්ම ඔබ විඳලා ඇති. මොකද මේ ගීතේ පුරාවට මම දකින්නේ පුරුෂයෙක්ගේ සූදානම. තමුන්ගේ පෙම්වතිය බාර ගන්න පුරුෂයෙකුගේ සූදානම. බිරිඳ වශයෙන් බාර ගැනීමේ සූදානම. ඔහු භෞතික දේවල් බොහෝමයක් කතා කරනවා. තමුන් ජීවත් වෙන්න උත්සාහ කරන පැල ගැන කතා කරනවා. ඒකේ ජනේලය ගැන පවා කතා කරනවා. එතකොට මල් මිටක් දීලා පිළිගන්න හැටි ඔහු කතා කරනවා. ඒ කියන්නේ චිත්‍ර රූප මවනවා. මවනවා. ඉන් එහාට ඔහු කතා කරන තව එක දෙයක් තියෙනවා. ඒක මේ ගීතේ සුවිශේෂී පදයක්. මම ඇත්තටම මහේෂ් මේ ගීතය මං කීප වතාවක් රිවයින්ඩ් කර කර ඇහුවා. මොකද මට දැනගන්න ඕනේ කම තිබුණා මේ ඇත්තටම මේ පදය මේ ගීතේ තියෙනවද නැත්නම් මේක මට වැරදි විදිහට ඇහෙන පදයක්ද කියලා. මගේ හිත ගත්ත මගේ හිත නැවතිච්ච තැන තමයි. අල්පයක් තරම් නිදහස රැක ගන්නයි කල්පනා ලොවින් එතරට ඉගිලෙන්න. දැන් මම ඇත්තටම මේකේ මේ අල්පයක් කියන එක මම හිතුවේ මට වැරදිලා. මේක කල්පයක් වෙන්න ඇති. නමුත් නැහැ මං නිගමනය කරා මේක අල්පයක් තරම් තමයි කියන එක. ප්‍රේමය කියන්නේ මහේෂ් ඒක ඉතාම නිර්මල දෙයක්. ප්‍රේමය කියන දේ. මම අද මේ ඔබගේ වැඩසටහනේදී ආදරය කියන වචනය මම භාවිතා කරන්නේ නැහැ. මොකද මම පුද්ගලිකව මම තීරණයකට ඇවිල්ලා තියෙනවා මේ ආදරය කියන්නේ දැන් බොහොම සිල්ලර දෙයක් කියන එක. ඊට වඩා අපි පුරුෂයේ ස්ත්‍රියක් අතර අපි තියාගන්න ඕනේ ප්‍රේමණීය ජීවිතයක්. ප්‍රේමණීය ජීවිතයක් වුණොත් තමයි ඒ ජීවිතයට නිසි අර්ථකථනයක් හම්බ වෙන්නේ. ඊටත් එහාට ගිහිල්ලා මේ ගීතය ගැන කතා කරනවා නම් මට විශ්වාස කරන්න අමාරු දෙයක් තමයි පුරුෂයෙක් විවාහයකදී කොහොමද තමුන්ගේ නිදහස අල්පයක් කරගන්නේ කියන එක. දැන් අල්පයක් කියන්නේ බොහොම සොච්චමක් කියන එකනේ. දැන් ඇත්තටම විවාහයෙන් පස්සේ පුරුෂ පාර්ශ්වය තමුන්ගේ නිදහස කල්පයක් කරගන්න ගිහිල්ලා විඳින ගැටලු විඳින ප්‍රශ්න විඳින දුක් ගැහැට පුරුෂයා විතරක් නෙමෙයි තමුන්ගේ භාර්යාව සහ දරුවන් දැක ගන්න පුළුවන් අධිකරණ භූමියට ආවොත්. එවැනි සිද්ධි තියෙනවද ඔබේ මතකේ? ඕනේ තරම්. කෙටියෙන් සිද්ධියක් කියන්න පුළුවන්. මට එක්තරා නඩුවක්. පුරුෂයා මට ගෙනාවේ නඩුව. පිරිමි පාර්ශ්වය ගෙනාවේ. ඇත්තටම මේ අවස්ථාවේදී ඉතාම මේ වේදනාවෙන් වුණත් මම මතක් කරන්න ඕනේ කාරණාවක් තියෙනවා. මේක මට විතරක් ආවෙනික වෙච්ච දෙයක්ද දන්නේ නැහැ. නමුත් මට ලැබෙන නඩු වලින් 100ක් આવොත් 80ක් දික්කසාද නඩු. මේක ඇත්තටම හද කම්පණය කරන විශේෂ තත්ත්වයක්. ඒ කොහොම වුණත් මේකට බොහෝ හේතුන් තියෙනවා. ඒ හේතුන් අතර මූලික හේතුව අර කතාව අමතක වෙයි. ඒ හේතුන් අතර මූලික හේතුව තමයි මේ තනත්තා තමුන්ගේ නිදහස කල්පයක් කරගන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච දේ. ඔව් කල්පයක් කරගන්න ගිහිල්ලා අල්පයක්වත් නැහැ. අල්පයක්වත් නැති වෙලා තමුන්ගේ දරුවොත් නැති වෙලා තමුන්ගේ භාර්යාවගෙනුත්
තමුන්ට ඈත් වෙන්න සිද්ධ වෙන්න සිද්ධ වෙනවා. ඔබ දැන් අර සිද්ධියක් ඔබ මතක් කළා. ඒ සිද්ධිය තමයි ඔහු බීමත් බවට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක්. නමුත් ඔහුගේ භාර්යාව ඔහුට කියන්නේ බොන්න එපා කියලා. භාර්යාව කියන්නේ ඔබයි පාවිච්චි කරන්න. නමුත් නිවස තුල දරුවන්ට නොපෙනෙන ආකාරයට ඔබ ඒ දේ කරන්න. ඒක ගැටලුවක් නෑ. නමුත් එතනත් නිදහස අල්පයයි එයාට. ඔව් නිදහස කප්පාදු කරලා තියෙනවා. ඔව් එතන නිදහස අල්පයක් වගේ එයාට දැනෙන. එයා නිදහස කල්පයක් කරගන්න ඔහු යනවා වෙනත් ස්ථානයකට. එතනදී ඔහු තව ඔහුගේ මිතුරන් එක්ක තමයි මදුවිත පානය කරන්නේ. ඒ පානය කරද්දී ඒ පානය කිරීමෙන් අනතුරුව ඔහු ඇබ්බැහි වෙන්නේ තවත් වෙනත් ආරක අවිචාරමත් ක්‍රියාවලියකට. ඒ බව ඒ කල්පේ හොයන්න ගිහිල්ලා ඔහු එහි වහලෙක් බවට පත් වෙනවා. අතරමං වෙනවා. ඔහු ඒ කෙලින්ම වහලෙක් බවටම පත් වෙනවා. ඒ පත් වුණාම ඒ ඇත්ත වශයෙන්ම මහේෂ් මිනිස්සු දන්නේ නැහැ ඒ නිදහස කියන දේ බොහෝ විඳින්න ගියාම ඔහු එහි නිදහස තුළ ඒකෙම අනිත් පැත්තේ වහලෙක් වෙන බව ඒක අවබෝධය කරගන්න තරම් ශක්තියක් ඒ ක්‍රමවේදයක් නැතුව යනවා. ඒ නිසාම ඔහු ඒකේ වහලෙක් බවට පත් වෙනවා. එතකොට කාලයක් පුරාවට මේ සිද්ධි දාමය එක දිගට ගලාගෙන ගියාම එතනදී තමුගේ බහරයාවට මේ නිවස අපායක් වෙනවා. දරුවන්ටත් දරුවන්ට බහරයාවට මේ නිවස අපායක් වෙනවා. ඇත වශයෙන්ම අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන් සොහොයුරියන්ගෙන් ඈත් වෙලා මිදිලා විවාහය කියන දෙයට කාන්තාවක් එන්නේ මුහුණ දෙන්නේ ඒ සියල්ල සතුටින් දරාගන්නේ ඒ රියෝවීම් දෙමව්පියන්ගේ සොහොයුරන්ගේ නෑදැයින්ගේ වියෝවීම් සියල්ල දරාගන්නේ අච්චර සුන්දර ලෝකයක් මවාගෙන අල්පයක් තරම් නිදහස අරගෙන එතකොට මෙවැනි වැහිවලාකුලෙන් පැල්පත හදපු ඉරහඳ පායන කවුලුවකට දේ දුන්න තබපු උපමා කරපු එවැනි නිවහන තම ගැහණියක් ප්‍රාර්ථනා කරන්නේ. නමුත් එතනදී සිදුවෙන්නේ වෙනත් දෙයක් නා. එතකොට එතන නිවහනක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ අනුව නිදහසේ වටිනාකම කියන දේ ඒ සීමාවල් මිනිස්සු හැටියට අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නිදහස අනිත් අයගේ නිදහස එක්ක ගරු කරන නිදහසක් වෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේ ගීතයට අනුව පුරුෂයෙක් නිදහස ගැන හිතන්නේ මේ ආකාරයට නම් එතන මැවෙන්නේ ස්වර්ග රාජ්‍යයක්. ගැහැණියකට පිරිමියෙකුට දූ දරුවන්ට මැවෙන්නේ ස්වර්ග රාජ්‍යයක්. හොඳයි. ඇය ඉතා මේ අපිට අතහැර යන්න බැරි කාරණාවක් මතු කරන සියලු සමස්තයන් අතහැරලා කුටුම්බයක් තනාගෙන මම ඔබත් එක්ක ඉන්නේ මගේ ජීවිතේ සුන්දරම අවධිය ගත කරන්න. ඒ නිසා ඔබ අසීමිත නිදහසක් හොයාගෙන ගිහිල්ලා අපේ මේ ලස්සන කුරුළු කැදල්ල විනාශ කරන්න එපා. ඔබ නිදහසේ ඉඳපන්. හැබැයි ඒක මට පීඩනයක් බවට පත් කරන්නේ නැතුව. එහෙම වුණොත් මටත් උඹටත් සුන්දර ස්වර්ග රාජ්‍යයක් හදාගන්න පුළුවන්. ඇගේ වියමන සහ කියමන එතන තියෙන්නේ. හොඳයි. අපි ගීතයව ඒ වගේම ගීතයට යන්න ඕන්න මෙන්න කියලා කෙටි උත්තරයක් ඕනේ මට. ඔව්ද නැද කියලා ඕනේ. ඔබේ ජීවිතයේ ඇතුලේ මේ ස්වර්ග රාජ්‍යය තියෙනවද? ගොඩ නගා ගන්න උත්සාහ කරනවා. අපි හම් ගීතේ. හොඳයි.
ගායනා කළේ හර්ෂණ නිශාංක මම හරි ආසයි ඒ වචනේ කියන්න. ඉතින් මේ මට කවදාවත් එහෙම කියන්න හම්බෙන්නේ නැහැ. මහේෂ් නිශාංකම තමයි මට හැමදාම ඇහෙන්නේ. හර්ෂණ නිශාංක ගායනා කළේ ඒ වගේම ඔහුට මනවින් සහයෝගය දුන්න මේ දුෂාන් වයිට් සහ රශ්මිත දෙන්න එක වෙලා මේ ගීතයට නැවුම් මුහුණුවරක් දුන්නා. සතුටේ ස්ටේජස් මාස්ටර් සංගීතයෙන් අද අපේ ගීත තෝරන මංගලී අපේ නීතිවේදී මංගලී ප්‍රියන්තා අද දවසේ තෝරා දුන්න තුන්වෙනි ගීතය. ඉතින් අපි විරාමයකට යන්න ඕනේ මංගලී. මම හිතනවා ඔබටත් විරාමයක් ඕනේ. අපේ විරාමයකට ගිහින් ඉක්මනින් අපි එනවා අපේ හතරවෙනි ගීතය. ඔබ අපි හැමෝම ආදරය කරන රුදුරු තුරු වදුලේ. ඒ මතකෙත් එක්ක අපි ආයි හම්බෙමු. සිහිනේ කිරේ විරාමයට යන්න කලින් මම කිව්වා අපේ ඊළඟ ගීතේ මංගලී තෝරා දෙන මේ හතරවෙනි ගීතය රුදුරු තුරු අදුලේ. හැබැයි ඊට කලින් මම දන්නවා ඔබ කැමති මම මේ කරන්න යන දෙයට. මට හිතුණා මේ මංගලී මේ ඔබ අර ස්වර්ග රාජයක් තනා දෙන්න පුළුවන් නම් එවැනි පුරුෂයෙකුට මේ ගීතය ඇතුලේ තියෙනවා වගේ කියලා බලාපොරොත්තුවක් සටහන් කළානේ අපේ මේ ඉදිරියේ වාඩි වෙලා ඉන්න මේ නව යෝන් තරුණියන්ගේ හිත්වල නේද? ඈ ඔව් ඒ වගේම දැන් ඔබ බාර ගන්න ඕනේ. හැබැයි දැන් ඔබ එහෙම කිව්වට සමහර වෙලාවට මාස දෙකක් තුනක් යනකොට ඔබ ළඟටම තමයි එන්නේ මේ වික්ක සාධන අඩුවක් අරගෙන. ඔව්
ලංකාවේ දැනට දවසකට දික්කසාදන අඩු දික්කසාද කීයක් විතර වෙනවද? අඩුම තරමින් පැමිණිලි දල වශයෙන් මම පුද්ගලිකව මගේ ගණන් හිරව් ගැන කතා කරවතින් ඔව් 10ක් ආවොත් 8ක් අනිවාර්යයෙන්ම දික්කසාද නඩු බව ස්ථිරයි 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 ඒ ඔබ දැන් ওই නඩු නිමිත්තක් අරගෙන ආපු ගමන් ඒක අරන් උසාවියට යන්නේ නැතුව ඊට මෙපිට පොඩි සංවාදයක් ගොඩනගන්නේ නැද්ද මේක මීට මෙපිට තැනකදී निराකරණය කරගන්න බැරිද කියලා අනිවාර්යයෙන්ම මගේ පළවෙනිම උත්සාහය මම යෝජනා කරනවා පුළුවන් නම් බහරයා වෙනවා නම් මම යෝජනා කරනවා බැරිද ස්වාමි පුරුෂයා එක්ක එන්න ඇවිල්ලා කතා කරන්න මගේ පළවෙනිම වෑයම දෙදෙනා නැවත සමතේකටපත් කරන්න සමගි කිරීම නමුත් සමහර අවස්ථාවල් තියෙනවා දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් සූදානම් නැ අඩුම තරමේ අඩුම තරමේ පෞල් උපදේශක ළඟට යන්නවා ඒ තරම්ම එපා වෙලා ඒ තරම්ම එපා වීම ප්‍රබලයි එපා වෙලාද එපා කරගෙනද හේකිතින් නඩුවේ කරුණු අනුව බලද්දී බොහෝ වෙලාවට එපා වීම එපා වීම එපා වීම එහෙම ඔබ කතා කරලා ඊට පස්සේ නඩුවකට නොගිහින් හොඳයි මැඩම් කියලා එකතු වෙච්චා ඉන්නවද ඉන්නවා ආහ ඒ කියන්නේ දැනෙන්නේ පුදුම සතුටක් 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 ඒක තමයි නීතිවේදිනියක් හෝ වෛද්‍යවරයෙක් හෝ කවුරු හරි කෙනෙක් ළඟට කෙනෙක් යන්නේ සතුටට කාරණාවක් අරගෙන නෙවෙයි ඒ අයට ඇතිවෙච්ච ගැටලුවක් निराකරණය කරගන්න. ඒ නිසා ඒ ගැටලුව निराකරණය කරගන්න තරමට ඔබේ හදවත පහන් හදවතක් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ හුඟක් වටිනවා. අද අපි මේ වගේ කෙනෙක් එක තමයි කතා කරන්නේ. ඔබ ඔය කියපු කාරණාව නිසා මට අර ගීතයේ ඇතුලෙන් එළියට යන්න හිතෙන්නේ නැහැ මංගලී. එනිසා මට හිතෙනවා සුන්දරත්වයෙන් පිරි ගීතේ අර අහපු ලයට වඩා වෙනස් විදියට චාමර කීබෝඩ් එකේ පියානෝ එකයි බොක්ස් ගිටා එකයි විතරයි බේස් එකේ නෝට් එකයි අරගෙන මේ හර්ෂණ සහ අනිත් අයගුණත් සහයෝගයක් කරන් පොඩි මුල් කොටස හරි අහන්න තියෙනවා නම් ආයෙත් මල් ගෙන තබාදෝ स्तुति हर्षण हर्ष मे अतरम मे अर उब कीवा सेम मे महागेयपदरचक विस्मित कारण विस्मेट लक्विचवस्था ये वचन एव कैटिकर्लतीन हट ये उपदेशात्मक रचना कलाव एवगन हरिपुदम इध मे के अर अल्पयाकन यदुम यदुवे ऐ एक काल्पयाग्द अल्पयाग्द कीला जनगण मंगिता कल्प गणनावाक बलंगिटिया मंग हितन वायपीट प्रेम कीर्ति दल विस्किन खम्बे ये निशा लंग थीन कुट आदरे करंड लंग थीन कुट हुगे सियाल वेलंद गंड अतहरुण पश्याय मे कल्प अक्तुलाटाय अय हो उहु हम्बेन्न उब की व्यते कथा उब तोरादेन गीते मंग विरामेट अन्न खलिंग कीपु गीते विशारद सुनील एदिरि सिंहयन गायना करन महाचार्य कालो फोन्सेका नेमति महादेवंत वृक्षयक् वगे पुद्गलेक रचना करपु रुदुरु तुरु वदुले ऐ मे गीतेट मे नीति वेदिनिय कमति महेश मम आदरयट पुदु आकार विधियट आदरय करन केने साक्षी दिनोद अपिट एक गन
ඒක පාර්ශිකයිනේ ඔබ ඒක කියන එක. දැන් අද මම උසාවිය විදිහට තමයි යන්නේ. නමුත් ප්‍රේමණීය හැඟීම් වලට ඔබට ඒ අධිකරණය ගලප ගන්න කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හොඳයි. මේ රුදුරු තුරු වදුලේ ගීතය ගැන කතා කරනවා නම් මම මේ ගීතය පුරහම දකින්නේ ප්‍රේමය රැකවරණය අගය කිරීම මේ තුන විතරයි මම මේ ගීතය දකින්නේ නිරන්තරයෙන්ම ප්‍රේම කරන නිරන්තරයෙන්ම රැකවරණය දෙන නිරන්තරයෙන්ම අගය කරන ওই කාරණා තුන විතරයි මේ ගීතේ කැට වෙලා තියෙන්නේ ඇත්තම කියනවා නම් මහේෂ් මේක තමයි ගැහැණිය පුරුෂයාට නීරස නොවන සමීකරණය. ඒක ලස්සන අදහසක්. ගැහැණියට දැන් පුරුෂයා ගැහැණිය පුරුෂයාට නීරස නොවන සමීකරණය. ප්‍රේමණීය බව රැකවරණය අගය කිරීම. ත්‍රෝක අපිට අනිත් පැත්තට හම් වෙන්නේ නැද්ද? මොකද නැත්තේ? ඉතින් එහෙම දෙන්නව හරි අඩුයි. ඒ ඔබ කියන දේ. නෑ මම පොදු කුලකයක් තුල ඉඳගෙන කියන්නේ. මම ඒ වගකීම ගන්නවා. අද ගොඩක් පුරුෂයින්ට තියෙන ප්‍රශ්නයක් ඒක. ඒ ඔබ ඒ පැත්තට ප්‍රේමයට ප්‍රතිප්‍රේමය නොදෙනවද? නොදෙනවා. අගය කරනවද? අගය කරනවා. ඔබ කියනවා ඉතින්. මම නියෝජනය කරන කුලකයේ ඉන්නවා. එහෙම අගය කිරීමක් නෑ. රැකවරණයක් කොහෙත්ම නෑනේ. අතහැරලමනේ ඉන්නේ. රැකවරණය ලැබෙනවා. රැකවරණය ලැබෙනවා. ඒ රැකවරණය ලැබෙන මොහොත ඔබ මම දන්නේ නැහැ. ඔබ යම් අවස්ථාවක ඔබ හිතන්න ඔබ ලෙඩ දුකක් හැදුණු මොහොතක. ඔබ කරදරයක වැටුණු මොහොතක ඔබ ජීවිත අද්දකින් විඳලා ඇති. ඔබට මොනතරම් රැකවරණයක් ලැබෙනවද කියලා. එකඟයි. මං ඒ වෙනුවෙන් විතරක්ම කතා කරනවා නම් මං ඔබත් එක්ක කතා කරනවා. දැන් මම එකඟයිවත් එක්ක. එකඟ නොවි අපිට මේ ගමන යන්න බෑ. නමුත් දැන් ඔබ ඊට හොඳ තැනකට ගේනවා මේ සමීකරණය පිළිබඳව. ප්‍රේමය රැකවරණය සහ අගය කිරීම. මේක තමයි පොදු සමීකරණය. මම හිතන විදිහට මේ මංගලී කුටුම්බයක් තුල පෞල් ජීවිතයක් ඉස්සරහට අරගෙන යන්න තියෙන හොඳම සමීකරණය. ඔව් ඉතින් මමත් විශ්වාස කරනවා. ඔව්. ඉතින් ගැහණියෙක් පුරුෂයෙකුට කවදාවත් නීරස වෙන්නේ නැහැ මේ කොටස් තුන ප්‍රේමය හරහා රැකවරණය රැකවරණය හරහා අගෙයීම මේ තුන එකට ලැබෙනවා නම් කිසි දිනක ඒ පවුල කියන කුටුම්බය විනාශ වෙන්නේ නැහැ ඒකට හේතුවක් තියෙනවා ඒ මොකද්ද මේ සිද්ධාන්ත තුන තුල කැටිවෙච්ච ගැහණිය පුදුමාකාර විදිහට ආත්ම තෘප්තියක් ලබනවා. ඒ විතරක් නෙමෙයි ඇය පුදුම විදිහට ශක්තිමත් වෙනවා. මේ කාරණා තුنين පරිපූර්ණ වෙච්ච ගැහණිය තමුන්ගේ කුටුම්බයෙන් එළියට බහින්නේ ඉතා විශාල ආත්ම අභිමානයක් එක්ක. එතකොට ඒ ගැහණියව පරාජය කරන්න කිසිවෙකුට බෑ. කිසිවෙකුට බෑ. ඒ ගැහණිය නිවස තුලත් ශක්තිමත්. එයින් පරිබාහිරවත් ශක්තිමත්. ඇය නැවත නිවස තුලට එන්නේ විශ්වාසයෙන් යුතුව. එවන් පවුලක්, එවන් ජීවිතයක් තමයි ගැහණියක් බලාපොරොත්තු වෙන්නේ. මේ හැම කාරණාවකටම මහේෂ් තව විශේෂිත කරුණක් තියෙනවා. ඒ මොකද්ද? පුරුෂයෙක් ගැහණියෙකුට යමක් අරන් දෙනවා නම් ත්‍යාගයක් දෙනවා නම් ඔබ ඒකට වියදම් කර යුතුයිනේ. ඔව්. ඔබ යම් කිසි මුදලක් ඒකට දෙන්න ඕනේ. නමුත් කිසි දවසක ගැහණියකට උපරිමයෙන් ආදරය කරන්න ඔබට මුදල් වියදම් වෙනවද? වියදම් වෙනවද? ඔබ මාව අමාරු විදාන ප්‍රශ්නයක් ඇහුවේ. වියදම් වෙන්නේ නැහැ මහේෂ්. ආදරෙන් කතා කරන්න. ඒක හරි. ආදරෙන් ස්පර්ශ කරන්න. ආදරේ කරන්න ළඟින් ඉන්න මේ කිසි දෙයකට ඔබට වියදමක් යන්නේ නැහැ. ඒ වගේම තමයි
රැකවරණය දෙන්න. ඔබට වියදමක් යන්නේ නැහැ. ඔබ ඉන්නේ කොහෙද? ඔබ මොනවද කෑවේ? ඔබ කීයටද එන්නේ? මෙවැනි කාරණා සොයා බලන්න මුදලක් වියදම් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ආදරයෙන් ඇයව අගයන්න. ඔබට වියදම් වෙනවද? නැහැ. කවදාවත් වියදම් වෙන්නේ නැහැ. මේහා සමාන කරුණු කාරණා තියෙද්දි ගැහැණියක් උපරිමයෙන් තෘප්තියටපත් කරන්න කරුණු කාරණා පුරුෂයෙකුට තියෙද්දි කිසිම වියදමක් නොදරා ඇයි එහෙම නොකරන්නේ ඒක තමයි අද ගැහැණිය සතු මූලිකම ප්‍රශ්නය එහෙම නොකරන්න හේතුවයි අද බොහෝ විට සිදුවෙන දෙයක් තමයි ඒ ප්‍රේමවන්තෙක් ඒ සැමියෙක් තමුන්ගේ භාර්යාවට හෝ ප්‍රේමවන්තියට මේ කරුණු කාරණා සම්පූර්ණ කරනවා නම් මේ කරුණු කාරණා තුන ඔහු සමාජයට දායාද කරන්නේ මහඟු ප්‍රතිලාභයක් ඒක මිනිස්සෙක් තේරුම් නොගැනීම තමයි මහා අභාග්‍යය එක තමයි මහා අභාග්‍යය. කියන්නේ කාන්තාවකට ඒ ආරක්ෂාව රැකවරණය ලැබෙනවා නම් අගයනවා නම් ඇයව ඒ තුල සතුට ඉන්න. ඒ කාන්තාව නම් සමාජයේ කොඳුනාරටිය. එහෙමනම් ඒ සමාජයට ලැබෙන ප්‍රතිලාභය ඇයි පිරිමියෙක් හිතන්නේ නැත්තේ? හොඳයි. ඊටාත්ම පැහැදිලි. සරලයි කෙටි හැබැයි ඒ වගේම බරසාරයි. ඇය සමාජයේ එක්තරා කුලකයකට ඍජුවම ඇඟිලි දික් කරනවා. කිසිදු මුදලක් වැය වෙන්නේ නැති ඔබේ ඇගීමයි ඇයට දෙන්නේ නැත්තේ. රැකවරණයයි ඇයට දෙන්නේ නැත්තේ. ඒ වගේම ආදරයයි ඇයට දෙන්නේ නැත්තේ. එහෙම දෙනවා නම් ප්‍රශ්න නැහැ. නැහැ. දැන් ගීතයට අපි යනවා. ඊටාම මම හිතන ඔබ මෙතෙක් කතා කරපු හැම ගීතයකටම වඩා මේ ගීතයේදී ඔබේ කතාව ඉක්මනින් දැනෙනවා. ඒක අධි සංවේදීමත් කාරණාවක්. ගීතය අහලා ඉවර වෙලා මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. හොඳයි. උත්තර දෙනවනේ. උත්තර දෙන්න. හොඳයි. අපි හමු ගීතය. මීගමෝ හෝටල් පාරෙන් සුඛෝපභෝගී මහල් නිවාස Prime Lands Residences PLC Rose kusum magi
ගීතේ ගායනා කළේ සමිත් අබේවික්‍රම අපේ සහෘදය ඒ වගේම මේ ස්ටේජස් මාස්ටර් ගැයුම සහ වැයුමින් පෝෂණය වෙන්නේ අද දවසේ සිහිනේ කිරේ වැඩසටහන ඒකත් මම හිතනවා කිසියම් වෙනසක් ඇති කරන්නට ඇති කියලා ඔබේ හදවතේ ඉතින් අද අපේ ගීත ਵਿਚාරයත් එක්ක එකතු වෙලා ඉන්න මංගලීගේ හතරවෙනි ගීතය මම ඇත්තම කියන්නම් දැන් ඔබේ ඒ ගීතය ගැන එච්චර ගැඹුරින් කතා කළා ඉතා සරල කාරණාවක් හැබැයි ගැඹුරු සංකල්පයක් නිවසක් ඇතුලේ ඇතිවෙච්ච සිද්ධියක් උසාවියකට අරන් ගිහිල්ලා මුළු දෙනෝදහක් ජනතාව ඉස්සරහ අපිට තමන්ගේ නොහැකියාව ගැන කියලා දෙපාර්ශ්වයේ කියා ගන්නවනේ කියා ගන්න එදා කසාද බඳිනකොට නීතිය ඉදිරියේ කිව්වේ මම ඔබේ ඔබ මගේ දිවි හිමියෙන් මම ඔබේ කියලා කියපු දෙන්නම ආයි ඒ නීතිය ඉස්සරහටම ගිහිල්ලා කියනවා මෙයා මෙහෙමයි කියලා අපි දෙපැත්තේ වැරදි ටිකනේ කියන්නේ ඕකනේ එහෙම නොවෙන්න මෙන්න මේ ගීතය සමීකරණයක් හැටියට පාවිච්චි කරොත් හොඳයි කියලා තමයි ඔබ යෝජනා කරේ අනිවාර්යයෙන්ම තාම වටිනා අදහසක් ඒ නිසාම මම මේ ගීතයේ තරමක් හොඳින් වෙනදට වඩා ඇහුවා ඒකේ තිබුණ ජනනී හරිම ලස්සනයි හරි අමුතු ඒ කියන්නේ හදවතට දැනෙන වචනයක් මුළු ගීතේ පුරාම කැටි කරලා තියෙන්නේ එවැනි සුන්දර ආමන්ත්‍රණ මං අහන්න ඉදු ප්‍රශ්නේ තමයි දැන් මේ ආමන්ත්‍රණ ටික ඒ ආකාරයෙන්ම මංගලී ප්‍රියන්තටත් හම්බ වෙනවද මම බොහෝ දුරට ඒ දේවල් ලබා ගන්න උත්සාහ කරනවා ඔබ හැබැයි ඍජු කාන්තාවක් මම ඒකටත් කැමති හේතුව දැන් වැඩසටහනක් වෙනුවෙන් ඕනනම් ඉස්සරහට කියන්න තිබුණානේ මේ ඇත්තටම කියලා කියන්න තිබුණානේ එහෙම නොකිය මහේෂ් මම විශ්වාස කරන්නේ නැහැ එහෙම පෞල් මේ ලෝකේ තියනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ දැන් මහදේ රන්සුඹුගේ නුඹ තබලා දැන් මනුෂ්‍යයෙකුට ප්‍රේම කරන්න පුළුවන් වෙන්නේ ඒ හදවතේ තව කෙනෙකුට පුංචි හරි ඉඩක් නැත්තම් විතරයි. ඒ පරිපූර්ණ ප්‍රේමයක් දෙන්න පුළුවන් එයාගේ හදවතේ වෙන කාටවත්ම ඉඩක් නැත්තම් පමණයි. ඇත්තටම බැරිස්ටර්ට ඇඳගත් ගැහැණියක් වුණත් පිරිමියෙක් ඉදිරියේ එක වතාවක් හරි මෝඩයට ඇඳ ගන්න වෙලාවලුත් තියෙනවා. එහෙම දේවලුත් වෙනවා. නමුත් මිනිස්සෙක් පිරිමියෙක් විශේෂයෙන් ගැහැණියක් සමග ජීවිත ගමනක් යනකොට අපිට සියලු දේ ඒ සමතුලිතව සමපාතව ලැබෙනවා මේක මේ ඊටාම සතුටින් ඉදිරියට යන කිසිඳු හැලහැප්පීමකින් තොරව ඉදිරියට යන
ජීවිතයක් ගමනක් කියලා අපිට නිගමනයකට එන්න බෑ. ඇත්තටම අපිට තියෙන්නේ නොගැලපෙන තැන් ගලපගෙන යහපත් ජීවිතයක් ඉදිරියට ගෙනියන එක තමයි කරන්න වෙන්නේ. මම දකින සත්‍යය ඒකයි මේ ලෝකේ. අපි මොන දේ බලාපොරොත්තු වුණත් අපිට ලැබෙන තැන ඉඳලා තමයි අපි ආරම්භ කරන්න ඕනේ. ස්ටේජ් මාස්ටර්ස් ලගේ ඉන්නේ ඔක්කොම වැළුවම තරුණ පරම්පරාව ඉතින්. ඒ අයටත් ලොකු පණිවිඩයක් දුන්නේ අපි ගමන පටන් ගන්න ඕනේ ගැළපීම පටන් ගත්ත තැන. තා බරයි ඒක. සහ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ නොගැලපෙන තැන් ගලප ගන්න. හොඳයි. ඔබ තෝරා දෙන පස්වෙනි ගීතය මේ ඉතාම මිහිරි ගීතයක්. මේකත් මේ අපිට දැනෙන නම් ඉතින් ඇත්තටම මේ හවස් යාමේ ගෙදර දරුවන්ගේ සහ ගෙදර ඉන්න භාර්යාවගේ හැදිච්ච ලෝකයට පියමන් කරන අහිංසක ස්වාමි පුරුෂයෙකුගේ හඬක්. සංගීතව කරන්නේ සංගීතවත් කරලා ගායනා කරන්නේ අපේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි අපේ මැතිදානෝ එතුමා ලාංකීය ගීත ශ්‍රේෂ්ඨයට කරපු මෙහෙවර අතිමහත් ඒ වගේම සිසු පරම්පරාවක් බිහි කරපු ගුරුවරයෙක් විශ්වවිද්‍යාල මට්ටමේ සඳා කලවර ගලා හැලෙද්දී මහේෂ් මෙතනදී මට මගේ අම්මගේ තාත්තගේ ජීවිතය මට මතක් වෙනවා මගේ තාත්තා විදුහල්පතිවරයෙක් මගේ අම්මා ගුරු වෘත්තියේ නමුත් අම්මයි තාත්තයි ජීවත් වුනේ බොහෝ අවස්ථාවලදී ඒ කියන්නේ තාත්තා ටිකක් ප්‍රදේශයෙන් බැහැරව ටිකක් දුර පළාත්වල තමයි තාත්තා රාජකාරිය කරේ මම දකිනවා මේ හැමදාම තාත්තා හවසට ගෙදර ආවේ නැති වුණාට මම දකිනවා සතියකට වතාවක් තාත්තා ගෙදර එනකොට අපිට එදාට රජ මගුල් කියන්නේ අම්මා ඒ තරම් ලොකු සූදානමක් අම්මගේ ඒ සූදානම දරුව හැටියට අපටවත් ලැබුණේ නැහැ දිනපතා අපට ලැබුණේ නැහැ ඒ වගේම තමයි මහේෂ් ඒ අම්මගේ තාත්තගේ ඒ පරම්පරාවේ මම තව ලොකු විපර්යාසයක් දැක්කා ඒ මොකද්ද තාත්තා හරි හම්බ කරනවා අම්මා හරි හම්බ කරනවා නමුත් ඉස්සර තිබුණ අපේ පවුල් සංස්ථාව ඒ කියන්නේ මගේ ආච්චි අම්මා මගේ පප්පා ඒ අය ගැන බලනවා නම් ආච්චි අම්මා ගෙදර වැඩපළ කරගෙන දරුවෝ බලාගෙන දරුවන්ගේ දරුවෝ බලාගෙන එයාගේ ජීවිකාව ඒක නමුත් යම්කිසි හැරවුම් ලක්ෂයක් ඇති වෙනවා මගේ අම්මගේ තාත්තගේ ජීවිතවල දෙන්නම රැකියාව කරනවා දෙන්නම වගකීම් දරනවා දෙන්නම උපයනවා දෙන්නම බෙදා හදා ගන්නවා වැඩපළ බෙදා හදා ගන්නවා ඒ දේ මම දැක්කා නමුත් මේ නූතන සමාජයේ මේක ඊටත් වඩා වෙනත් ආනතියකට දැන් යොමු වෙලා තියෙන්නේ මොකද බොහෝ වෙලාවට කාන්තාව පුරුෂයාටත් වඩා ඒ රැකියාවේ නිරත වෙන කාල සීමාව දික් වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි ගෙදර ඇවිල්ලත් එයාට තියෙන වෙනමම රාජකාරියක්. එතකොට මහේෂ් ඒක කරගෙන යන්න පුළුවන් යම්කිසි කාල සීමාවකට දුරකට පමණයි. ඒ සමතුලිතතාවය, ඒ බෙදා හදා ගැනීම, ඒ දරුවන් පිළිබඳ දරන වගකීම, ඒ හරියට ඒ බෙදීම සිදු වුණේ නැත්තම් එතන ඇති වෙන්නේ මහා ව්‍යාකූල තත්ත්වයක් ගැටුමක් විශාල ගැටුමක් ඒ වගේම තමයි අර ඉස්සර තිබුණ ජන ජීවිතයට වඩා අද තියෙන සමාජීය අවශ්‍යතා වෙනස් ඉස්සර ඔය පැල්පතට ගියාට අද එන්නේ පැල්පතට නෙවෙයිනේ බොහෝ වෙලාවට තනි තට්ටුවේ නිවාසයක් නෙමෙයි දෙමහල් නිවාසයකට එන්නේ එතකොට දරුවන්ට වෙනම කාමර තියෙනවා. දරුවන්ට වෙනම රූපවාහිනිය තියෙනවා. එහෙම නැත්නම් දරුවන්ට අඩුම තරමේ තමුන්ට ස්වාධීනව තමුන් කැමති දේ කරගෙන යන කම්පියුටර් එක තියෙනවා.
එතකොට මේ ඇවිල්ලා මේ කියන පවුල මේ කියන සැනසීම මේ කියන එකඟතාවය මේ කියන එකමුතුව අද අපේ පවුල් තුල තියෙනවා. ඔව් එහෙම අපේක්ෂා කරන්න පුළුවන්. පුළුවන්. එහෙම පුළුවන්. ඒ වගේම තමයි මම නීති විද්‍යාලයට යන කාලේ මම පළවෙනි ලෙක්චර් එකට හැමදාම යන්නේ මම පරක්කු වෙලා. ඉතින් මේක බලාගෙන ඉන්නවා ඔය නවක වදේ දෙන ශිෂ්‍යෝ. මාව දවසක් ලෙක්චර් හෝල් එකට ඇවිල්ලා අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා දැන් ඒගොල්ලන්ගේ අපේක්ෂාව වුණේ මම රැග් එක මග අරින්න නිසා පරක්කු වෙලා මම එනවා. මාව එක්කගෙන ගිහිල්ලා නැග්ගුවා නීති විද්‍යාලයේ කොට තාප්පෙ උඩ. නැග්ගලා පළවෙනි ලෙක්චර් එක ඉවර වෙනකල් මෙහෙම අත් දෙකෙන් කන් දෙක අල්ලගෙන උඩට වෙලා ඉන්න කියලා මට කිව්වා. මම හිටියා එහෙම. ඒ ඉන්න අතරතුරදී මම දැක්කා එක පවුලක්. ඔය අධිකරණ සංකීර්ණයේ තියෙන තැන අදටත් ඒ ගහ තියෙනවා. මහ විශාල වෘක්ෂයක් තියෙනවා. ඕක යට ඉන්නවා පවුලක්. මම ඒක යාතිකා කරන පවුලක් කියලා කිව්වොත් මං හිතන්නේ ඒක එච්චරම නිවැරදි නෑ කියලා. ඒගොල්ලන් එතන ඉන්න පවුලක්. අම්මා තාත්තා දියණිය පුතා. දියණිය ආබාධිත දියණියක්. පුතා තමයි ඊට බාල මල්ලි තමයි මේ අක්කව බලාගන්නේ. දැන් මම ඔතන ඉන්නකොට මම මේ දිහා බලාගෙන හිටියා. දැන් ආබාධිත දරුවෙකුයි පුංචි දරුවෙකුයි දාලා යන්න බෑනේ අම්මට තාත්තට දෙන්නටම. එක්කෙනෙක් ඉන්නවා එක්කෙනෙක් දහවල් ආහාරය හෝ දවසේ වියහියදම සරි කරගන්න කොයි හරි ආනතියකට දිශාවකට එයා යොමු වෙලා එයා යනවා. හැබැයි හරියටම 11:00 12 වෙනකොට එනවා. එදා ගෙනාව මොනවා හරි එයාගේ කෑම මුල ගෙනල්ලා ඒක කොටස් හතරකට බෙදුවා. කොටස් හතරකට බෙදලා එකක් අම්මට එකක් දියණියට ඉතුරු කොටස පුතාට ඉතුරු කොටස ඔහුට. මං හිතන විදිහට ඔවුන් කතෝලිකයෝ වෙන්න ඇති. එහෙම බෙදලා යාඥා කරා. පිතා පුත්‍රයා දැම්මා. පිතා පුත්‍රයා දැම්මා. දාලා හතර දෙනා එකට එකතු වෙලා කෑවා. මහේෂ් අපි අද හරි හම්බ කරනවා. ගෙවල් දොරවල් හදනවා. යාන වාහන ගන්නවා. ඉඩම් දීපල රැස් කරනවා. හැම දෙම රැස් කරනවා. නමුත් අපේ ගෙවල් ඇතුලේ එකට ඉඳගෙන කෑම වේලක් කන මොහොතක් අපිට උදා කරගන්න මොනතරම් අමාරුද? අපි නිවසක් හදනවා. නමුත් අපිට නිවහනක් නැහැ. මේක තමයි අද අපි මූණ පාලා තියෙන ව්‍යසනය. තාම සංවේදී කාරණාව. මේ වැඩසටහන ඇතුළට ආපු හුඟක් වියතුන් විචාරකයින් මතු කරපු කාරණාවක්. හැබැයි ජන සමාජය තුළ මොනතරම් විදිහට මේ කරුණු කාරණා කතා කළත් මේවා අහලා ඒව හදවතේ ලියා ගන්න තත්ත්වයක් අපිට පේන්නේ නැහැ. හැමදාම පේන්නේ වියවුල් සහ ව්‍යාකූල තත්ත්වයන්. ඇය නවතින එක්තරා තැනක අපිට පුළුවන් නිවහනක් හදන්න. නිවසක් හදන්න. හැබැයි ඔබට පුළුවන් ද නිවහනක් හදන්න? අහන්න එපා කාගෙන්වත්. අහන්න එපා කාගෙන්වත්. අහන්න ඔබෙන්. පුළුවන් නම් උත්සාහ කරන්න. හදාගත්ත නිවස නිවහනක් කරන්න. ඒ වගේම පුළුවන් නම් උත්සාහ කරන්න නිවහනක් හදාගන්න. අපි යනවා ගීතයට. සඳ කළුවර ගලා එළෙන විට සෙනෙහස දැල්වුණු නිවෙස සොයාමි. ඔබේ සිනාසඳ මඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස
සැඳෑ කළුවර ගලා කුරුළු කැදල් උණුසුම කැටි වුන අමාසුවේ දෙන අතු පැලකුණේ අසරණ බෝදා මට ඔබ පමණයි මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ සැන්දෑ කළුවර ගලා සෙනෙහස දෙල් වුණු නිවෙස සොයාවි සැන්දෑ කළුවර ගලා ගීතය ගායනා කළේ ස්ටේජස් මාස්ටර් කණ්ඩායමේ දුෂාන් වයිට්. ඔහු අද වැඩසටහනේ ගායනා කළ ප්‍රථම ගීතය. හොඳින් මැනවින් ගායනා කළා. ඒ වගේම ඔහුගේ හඬ පෞරුෂය තුළ තියෙනවා මහාචාර්ය සනත් නන්දසිරියන්ගේ මැතිතුමන්ගේ මේ යම් යම් ස්වර නාද තියෙනවා. ඒ නාදත් හරියටම ඔහු වැඩි දියුණු කරගත්තොත් ගමනක් යන්න පුළුවන්. ඒ වගේම අද සංගීත කණ්ඩායම නැවුම් නිසා මම පොඩ්ඩක් මේ සමිත් අවේ වික්‍රමහි අපේ හිතවතා අද සංගීත අධ්‍යක්ෂණය කරන්නේ හර්ෂ මේ අපේ චාමර චාමර හපන්ගම. නමුත් මම පොඩ්ඩක් සමිත් එක්ක කතා කරනවා. සමිත් මේ දැන් මේ අවස්ථාව ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම කියනවා නම් ගොඩාක් සතුටුයි. මොකද මේ මම මේක හේතුවක් කරගන්නවා. කියන්නේ මුලින්ම අපිට මේ අවස්ථාවට සහභාගී වෙන්න උදව් වෙච්ච පුද්ගලයෝ පිළිබඳ පුඩ්ඩක් මතක් කරන්න ඕනේ. මුලින්ම අපිට ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සමන් කුමාර ලියනගේ කියන අපිට ලොකු මේ උදව්වක් වෙනවා මෙතනට එන්න ගොඩක් මේවා වෙන්න. ඊට අමතරව අපේ වැඩසටහනේ නිෂ්පාදික අපේ ලක්මිනි මිස්ස මතක් කරනවා. ජයමිනි මිස්ස මතක් කරනවා. ඒ වගේම අපිට මෙතනට එන ගොඩාක් උදව් කරපු අය ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්වත් මතක් කරන ගමන් ඇත්තටම අපි ගොඩක් ආසාවෙන් ඇත්තම කියනවා නම් බලාගෙන හිටපු වැඩසටහන. ඉතින් අද ඒ අවස්ථාව ලැබුණා. අපි හැමෝටම ගොඩක් සතුටුයි. මං හිතනවා ගීතයට සාධාරණයක් කරා කියන මතය අපි සියලු දෙනාගෙම තියෙන ගමන් අපි බලන සියලු දෙනාටත් අපි මතක් කරනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව සහ අපිත් එක්ක හැම අවස්ථාවෙම ඉන්න එක පිළිබඳව. හොඳයි සමිත්. සමිත්ගේ අදහසට අපි ගරු කරනවා. ඒ වගේම මේ ඉදිරියේදීත් අපි පුළුවන් හැකි හැම අවස්ථාවකදීම ස්ටේජස් මාස්ටර් වගේම ඒ අයටත් සහ ඒ හා සමාන අවස්ථාවක්
බලන්න බලාගෙන තමන්ට අවස්ථාවක් ලැබෙනකම් පිරුම්පූර්ණ තරුණ සුහසක් අපේ හැකියාවන් සහිත પરම්පරාවට ජාතික නාලිකා කවදත් විවෘතයි හොඳයි අපි යනවා අපේ ඊළඟ ගීතයට පසන් ලියනගේ ඒ වගේම තරිඳු ප්‍රියංකර ගමගේ තාරක ගුණරත්න මේ තරුණිය තුන්දෙනා එකතු වෙලා කරපු නිර්මාණය තමයි මේ රාත්‍රිය මනරම් මේකේ පද රචනා කරන්නේ නම් මගේ මතකයේ නිවැරදි නම් සුසන්ත දන්දේනි මේ ගීතය තරම් අපේ වැඩසටහනට ඇවිත් නෑ මංගලි හැබැයි එහෙම ඇවිත් නැති ගීතයක් ගේන එකත් හොඳයි ඇවිල්ලා තියෙනවා නමුත් වැඩි වාර ගණනක් ඇවිත් නෑ ඇයි ඔබ මේ ගීතයට මේ විශේෂ ස්ථානයක් දෙන්නේ ඔබේ ගීත 10 මේ ගීතය අහනකොට මට දැනිච්ච එක දෙයක් තියෙනවා මට මේ ගීතේ දැනුනේ යුද බිමේ රණවීරෙකුගේ බිරිඳකගේ විලාපයක් මට දැනුනේ එහෙමයි අපි දන්නවා වසර 30ක කුරිරු යුද්ධයක් තිබුණා අපේ රටේ එතනදී තැලුම් කෑවේ බැට කෑවේ දුක් විඳේ විඳෙව්වේ අහිමි වුණේ ඒ සියලු දේ උනේ ඒ විරෝධාර රණවීරවන්ගේ භාර්යාවරුන්ට සහ ඔවුන්ගේ දූ දරුවන්ට ඒ අහිමි වීම සියල්ල දරාගත්තේ ඒගොල්ලෝ මට විශේෂිතයි මේ ගීතය මොකද මම ඒ කෝණයෙන් මේ ගීතය දිහා බැලුව නිසා මට හිටියා හොඳ යහළුවෙක් ඔහු හමුදා නිලධාරී ඔහු ආබාධිත රණවිරුවෙක් ඔහුත් එක්ක මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා 2008 2008 මඩුපල්ලිය මුදාගත්ත වෙලාවේ මට අවස්ථාව ලැබුණා මඩුපල්ලියේ වන්දනාවට යන්න 2008 අගෝස්තු 15 වෙනිදා එතනදී මට ඔහුව මුණ ගැහෙනවා මම ඔහුගේ පවුලේ අයව අඳුන ගන්නවා කෙසේ නමුත් ඔහු යුද්ධයෙන් මිය යන්නේ නැහැ නමුත් ඔහු ආබාධිත තත්ත්වයට පත් වෙලා ඔහුගේ ශරීරය තුල ඒ යකඩ කැබලි ඒ ඇතුල් වෙලා තිබිච්ච ඒ බුලට්ස් ඒ හැමදේම ඔහුගේ ශරීරය තුල තිබුණා ඒ නිසා ඒ යුද්ධයෙන් පස්සේ ඔහුට පසුකාලීනව හැදුණු දරුණු රෝගවලදී ඔහුට නොහැකි වෙනවා ඔහුගේ වෛද්‍ය වාර්තා නියමානුකූලව ලබා ගන්න. මොකද එහෙම තියන අයට MRI පරීක්ෂණ සඳහා සහ නොයෙකුත් ඔය CT scan පරීක්ෂණ සඳහා ඒගොල්ලන්ට ඒව කරන්න බෑ. ඒ නිසා ඔහුගේ ජීවිතය නැතුව යනවා. මේ භාර්යාව ඊට පස්සේ දරු දෙදෙනා එක්ක තනි වෙනවා. ඇය මගේ ඉතා ළඟ යෙහෙලියක්. කුළුපඟ යෙහෙලියක් බවට පත් වෙනවා. ඔව්. මේ තැනැත්තා මේ යුද සෙබලා මට හැම අතින්ම අතහිත දෙනවා. මොකද මම 2008 මඩුපල්ලි ගිහිල්ලා ගියාට පස්සේ මම ආරම්භ කරා රණදරු දිරිය පදනම කියලා. ඒකෙදි මේ දක්වා දීලා තිනවා 285 දෙනෙකුට දරුවන්ට ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව. ඒ සඳහා දායක වෙච්ච කැප වෙච්ච මිලානෝ නුවර ඉතාලියේ මගේ හිතවතුන් හිතවතියන් මම මේ මොහොතේ මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. මොකද ඒ සාමූහික උදව්ව නැතුව මේ කාර්යය මට කරන්න බෑ. යුද සෙබලා මිය ගියාට පස්සේ මේ තනි වුණු ගැහැණිය ඇය එයාගේ දියණිය එක්ක දියණියන් දෙදෙනෙක්ගෙන් දියණියන් දෙදෙනෙකුගේ පියෙක් දියණියට පුංචි දියණියට තාත්තා නැති වෙනකොට අවුරුදු 7යි වැඩිමහල් දියණියට අවුරුදු 11යි දැන් තාත්තා නැති වෙලා මාස 3ක් ගියාට පස්සේ ඒ තාත්තගේ
නිල රතය ඒ පහසුකම් සියල්ල බහරයාවට සහ දරුවන්ට අහිමි වෙනවා. මේ යන අතරතර දවසක් මහ වැස්සක තාත්තගේ මරණ දැන්වීමක් ගහලා තියෙනවා ලයිට් කණුවේ. එතකොට මේ දියණිය එතන නතර වෙනවා. නතර වෙලා තාත්තගෙන් අහනවා ඔයාට පේනවද අපි දැන් යන විදිහ? එතකොට අම්මා පැනලා කියනවා ඔයා ඔව ගණන් ගන්න එපා. ඔයා මට දීලා තියෙන්නේ කම්මැලි දරුවෝ දෙන්නේ. මේ ඇයිට පයින් යන්න බැරි කමටයි ඔයාට මෙහෙම කියන්නේ. ඒ නිසා ඔයාගේ ලෝකේ ඔයා සතුටින් ඉන්න. අපි කවදා හරි ඔයාව හමු වෙනකල් අපි හොඳින් ඉන්නවා. මම මගේ වගකීම් සහ යුතුයකම් මගේ දරුවෝ දෙන්න වෙනුවෙන් මම කරනවා. ඉන් පස්සේ මේ මතක යන්න එක්ක මේ දරුවන්ට ඉදිරියට යන්න ලොකු බාධාවල් ඇති වෙනවා. ඒ නිසා මේ අම්මා තීරණය කරනවා මේ දරුවන්ව අරගෙන මේ රටින් පිට වෙන්න. ඒ වගේම ඇයට ග්‍රීන් කාඩ් ලොටරි එක ඇයට ලැබෙනවා. ඇය මෙහෙන් පිටත් වෙනවා. එයා අදටත් අවිවාහක වැන්ද බුවක්. ඇය සතුටින් ඇගේ දරුවන් දෙදෙනා එක්ක ඇය ජීවත් වෙනවා. දරුවන්ගේ මානසික සුවය උදෙසා ඇය මෙහි අතහරිනවා සියලු දේ. තමුන්ගේ ස්වාමි පුරුෂයාට මලක් පහනක් පූජා කරන්න තියෙන අවස්ථාව පවා ඇය අහිමි කරගන්නවා. ඇය අහිමි කරගෙන ඇය ඒ රටේ ඇගේ දරුවන්ගේ සුවය සහනය වෙනුවෙන් ඇගේ ජීවිතය කැප කරනවා. මහේෂය දන්නවා කිසි දවසක මුණ ගැහෙන්නේ නැහැ. ස්පර්ශ කරන්න බෑ. ආදරේ විඳින්න බෑ. නමුත් එකම අහසේ ඉරත් පායනවා හඳත් පායනවා එකතු වෙන්නේ නැහැ. ඔයයි මමයි ලෝක දෙකක අපි දෙන්න කවදාවත් එකතු වෙන්නේ නැහැ. නමුත් මම ඔයාට ආදරේ ඔයා මට ආදරේ. මහේෂ් මේක තමයි ප්‍රේමය. ස්පර්ශ කරන්න බෑ. විඳින්න බෑ. දකින්න බෑ. හිතන්න බෑ. මගේ ලෝකෙට ගෙන්න ගන්න බෑ. ඒත් මම ආදරේ. මේක තමයි මහේෂ් ප්‍රේමණීය හදවත්වල ඇති වෙන ප්‍රේමය. හා වෙනම තැනකට ඔබ අපි අරන් යන්නේ. මම අපි කියලා කිව්වේ මේ මගේ ඉස්සරහා වාඩි වෙලා SCP-ය නොහෙලා බලාගෙන හිටපු වෙන શબ્දයකට දේශවන් වල ඉඩක් නොතබා අහගෙන හිටපු ලෝකයේ පුරා විහිදිලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ දිහා. ඔබේ ඒ සංවේදී කතාරාමුව තුළ ඔබ ඉරහඳ ගැන කතා කරද්දී මෙන්න මේකත් කියලා අපි ගීතයට යමු. එක්තරා සටහනක ලියලා තිබුණා ඉරත් පායනකොට තියෙන ආදරේ ඉර බැහැලා ගියාම ඉරට නැහැ කියලා. හඳත් පායනකොට තියෙන ආදරේ හඳ බැහැලා ගියාම නැහැ කියලා. ඒ වගේ තමයි ඒ රටක් බේරා දුන්නු ඒ මහා දැවැන්ත රණවිරුවා ඒ උදාර කාර්යයේ යෙදෙනකොට තිබිච්චාගේ ක්‍රමයෙන් හීන වෙමින් පවතිනවා. ඒ නිසා මම ඉල්ලන්නේ අපිට ඔහු අපේ ලෝකයේ බේරලා දුන්නා වගේම අපි ඔහුට ඔහුගේ ලෝකය හදලා දෙන්න ඕනේ. ඔහුගේ ලෝකය තමයි ඔහු නිසා මෙලොවට බිහි වෙච්ච දරුවෝ ඔහුව බිහි කරපු දෙමාපියෝ සහ ආදරණීය භාර්යාව. මෙන්න මේ ටික අපි පරිස්සම් කරමු. ඒකට ආණ්ඩුවක් ඕනේ නැහැ. රජයක් ඕනේ නැහැ. ඇමතිවරයෙක් ඕනේ නැහැ. ඔබට පුළුවන්. දිය යුත්තේ ආදරය නෙවෙයි ප්‍රේමය. අපි යන් ගීතයට. තනුට පවිලියා මන් මගේ හිත හදා ගන්නම් මත් මානඟ නැති නිසා
රාත්‍රිය මන් රං කියා සඳට තරුවට පවිදිය මා මගේ හිත හදා ගන්නම් पद गाया देश देखो ने तिंतिया नुम्बर रैनी दीवारा गिनती माँ नुम्ब लंग ने तीनिसा रात्रि मन रंग किया संदट तरोट खावी लिया මගේ හිත හදා ගන්නම් නුඹ මා ළඟ නැති නිසා ඉරුසඳු හමු වෙන්නේ නැති එකම අහසේ දුක් වෙන්නේ කිමද අපි දින ඒ අප හමු තරුවට කවිලියා මා මගේ හිත හදා ගන්නම් නුඹත් මා ළඟ නැති නිසා ගීතයක් අපි මෙතෙක් රස විඳපු ආකාරය අපේ පෞද්ගලික දහස. ඒක අපිට විචිත්‍රාකාර විදිහට විවිධාකාර විදිහට රස විඳින්න පුළුවන්. හැබැයි ඔය ආසනයට එන කෙනා අපිට රූපකමවල පෙන්නනවා. ඊට පස්සේ අපි මේ ගීතය රස විඳින්නේ මේ විදිහට. මම හිටියේ ඒ දරුපවුල ඒ අයගේ වියෝව අවසානයේ ඔබ කියපු අමතක නොවන තරක් තිබුණා. अरे लाइट खाणुए अलवला तिबिच तागे मरण दी मिहा बल्ला दारू हिम किए न कुट ए प्रिय बिरिंद क्यूआ क्यूआ ने वया 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 गे लो के इन खवदा खवदा कहरी आपी अभी थम भी न कं किया एम मैति ने महेश एक तमाय रागेन तोर प्रेम है प्रेम है ए वागे में ए अतुले मन तावत जानु ना ए हमुदा निलदारिया गे जीवित कतावें ओब्बट गेहिं අද වෙනකොට හිත හදාගෙන එහෙම ජීවිතේ කවදාවත් ළඟට එන්න බැරි අය ළඟ හිතපු අය කවදාකාරී හම් වෙයි ඒක කවදා කොහෙදි කොතනද සිද්ධ වෙයිද අපි දන්නේ නැහැ හිතේ පුංචි බලාපොරොත්තුවක් විතරක් තියාගෙන ඉන්න කී දහහක් ඇද්ද නේ ඉන්නවා හොඳයි අපි හැම වෙන්වීමක් තුළම හමුවීමක් තියෙනවා හැබැයි සමහර ඒවා වල එහෙම නැහැ හැබැයි අපි දැන් මේ වෙන්ගෙන එකේ හමුවීමක් තියෙනවා तप्पर गाना है विनाडी गाना है विराम में पस्य आप हुए ना सीने की रे
අපි නැවතත් ඔබත් එක්ක සජීවීව මුණ ගැහෙනවා. අද අපේ ගීතාවලිය අපිට තෝරා දෙන නීතිවේදී මංගලී ප්‍රියන්ති ඒ වගේම අපිට අද ගායනෙන් සහ වැයුමෙන් අපිව රසවත් කරන ස්ටේජ් මාස්ටර් අපේ සංගීත කණ්ඩායම තරුණ සංගීතවේදීන් අපේ ඊළඟ ගීතේ ප්‍රේක්ෂක ඔබ කැමති ගීතයක් දයනන්ද ගුණවර්ධනයන් පද රචනා කරපු සෝමදාස ඇල්විටිගල ශූරීන් සංගීතවත් කරපු බක්මහදීගේ චිත්‍රපටයේ අපේ මතකයේ ඈත් වෙන රූප රාමු රසක් තියෙන අපූර්ව ගීතය මලකින් මලකට ගොස්පැණි බොන්නද ආචාර්ය නන්දා මාලනී ගායනා කරපු මේ මහා අමරණීය ගීතයක් ඔබ අද අපේ වැඩසටහනේ හත්වෙනි ගීතේ හැටියට ගේනවා මේ ගීතේ මහේෂ් මගේ හිත නැවතිච්ච එක පද පේලියක් තියෙනවා ඒ ආ විට මම පෙති හකුලාගෙන නැවත නොයන්න ලෙස ඔබ රැකගන්නේ ඒක ගයන්නේ තරමක් උච්ච ස්වරයෙන් මේක තමයි මහේෂ් හැම කාන්තාවක්ම බලාපොරොත්තු වෙන්නේ තමුන්ගේ ප්‍රේමවන්තයා යම් ආකාරයකින් තමුන්ට අහිමි වෙනවා නම් යම් කාල සීමාවකට ඔබ දන්නවා ඒ කොහොමද කියලා යම් කාල සීමාවකට තමුන්ගේ ප්‍රේමවන්තයා අහිමි වෙන්නේ තවත් එවැනිම ප්‍රේමයක් පසපස හඹා ගියාම එතකොට ගැහැණිය හැමදාම බලාගෙන ඉන්නවා කවදද මගේ ළඟට ඇත්තටම එන්නේ කියනවා. ඒක තමයි හැම ගැහණියකගේම ප්‍රාර්ථනාව. තමුන්ට පුළුවන් හෝ බැරි හෝ එයාවහම පෙති අකුලගෙන අය නොයන තැනට මම රැක බලා ගන්නවා කියන පරමාර්ථයේ තමයි ගැහණිය ජීවත් වෙන්නේ. ඒ කොහොම වුණත් ගැහණිය කියන මනුෂ්‍ය සත්වයා මේ ප්‍රේමය වෙනුවෙන් දෙවියන් එක්ක වුණත් සටන් වදිනවා. එයා සටන් කරනවා. දෙවියන් එක්ක පවා සටන් කරනවා. ඒ ප්‍රේමය රැකගන්න. එහෙත් කාලයක් ගිහිල්ලා ඒ රැකගන්න උත්සාහ දරලා 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 තමුන්ට බැරිම වෙච්ච තැනදී තමුන්ට අහිමි වෙන තැනදී ඒක තමුන් හොඳින් දන්නා විටදී ඒ තමුන් කරන්නේ දෙවියන් බැහැලා ඇවිල්ලා කිව්වත් ඔක රැකගෙන ඉඳපන් කියලා ආයි කවදාවත් ඒක රකින්න ඇය පෙළඹෙන්නේ නැහැ ඒ කියන්නේ අතහරිනවා අතහරිනවා පුළුවන් තරම් උත්සාහ කරනවා රැකගන්න අවසානයේ බැරිම වෙද්දි දෙවියන් ඇවිල්ලා කිව්වත් ගැහැණිය අත්හරිනවා මේක තමයි ගැහැණියකගේ ස්වභාවය මේක තමයි ස්වභාවය අපේ ගෙදර ඉන්නවා මහේෂ් පුසෙක් එයාට කියන්නේ ලොකු මූණා කියලා මොකද එයාගේ මූණ ටිකක් අනිත් පුසන්ට වඩා ලොකුයි ටිකක් ලොකුයි එයාගේ මූණ මම යාට දැන් ඒ මම හදාගත්ත පූසෙක් නෙවෙයිනේ කොහේ ඉඳලා හරි ආව පූසෙක් මම යාට කන්න දෙනවා යාට මං ඉස්සල්ලාම කන්න දුන්නා පොඩි පිඟානකට දාලා මං කෑම ටිකක් දුන්නා කන්න කන්නේ නැහැ හැබැයි මට කිසිම කෑමක් කුස්සියේ තියලා ගේ ඇතුළට මට යන්න බෑ හොරෙන් කනවා මොන විදිහෙන් හරි හොරෙන් කනවා මට හදිස්සියවත් මට අමතක වුණොත් ඇතුලෙන් තියන්න ගේ ඇතුලෙන් තියන්න මොන විදිහෙන් හරි පෙරලලා කනවා ඊට පස්සේ මට මගේ මහත්තයා කිව්වා ඔයා ඔය සතාට කණ්ඩ දෙන්නේ නැති නිසායි ඔය සතා හොම හොරා කන්නේ දැන් මම දන්නවනේ මම කන්න දෙනවා කියලා ඒ නිසා මම පිඟානක් අරගෙන යාට වෙනම එයාට ඒකට අවශ්‍ය කරන බත වෙනම මාළු ටික වෙනම තව එළවලු තියෙනවා නම් ඒ ටික වෙනම ඒ ටික දාලා එයාට මං කන්න තිබ්බා ඒත්
කන්නේ නැහැ. එහෙමත් කන්නේ නැහැ. මම නැවත වතාවක් ඒ ටික හොඳට අනලා පැත්තකින් තිබ්බා. ඒකත් කෑවේ නැහැ. ඒකත් කෑවේ නැහැ. ඊට පස්සේ මම නිකන් බෙමට දාලා තිබ්බා. ඒ කෑවෙත් නැහැ. දැන් ඊළඟට මම තීරණය කරා. මේකට හේතුව මොකද්ද? මං එතනදි මම ඉගෙන ගත්තා. එතනදි මම තීරණය කරා. ඕනෑම සත්වෙක් යමකට ඇබ්බැහි වුණොත් මොන ක්‍රමයට අපි තෘප්තිමත් කරන්න හැදුවත් අපිට ඒ දෙයින් ඒ සත්වයව ගලව ගන්න බෑ. ඒක මම අත්දැකීමෙන් ඉගෙන ගත්තා. කන්න දුන්නා, බොන්න දුන්නා, විවිධ ක්‍රමවලට කන්න දුන්නා, රසය වෙනස් කරලා කන්න දුන්නා, කන දෙන ක්‍රමය වෙනස් කරලා කන්න දුන්නා. ඒත් හොරා කන්නම සූදානම් වුණා. මෙහෙම ජීවිත අද සමාජයේ ඕනේ තරම් තියෙනවා මහේෂ්. අපේ සමාජයේ මවකට පියෙකුට දරුවෙකුට උනත් මේ තත්ත්වේ වළංගුයි. මේ තත්ත්වේ වළංගුයි. අපි දන්නවා ගැහැණියක් හැම මොහොතකම ඕනෑම ගැරහීමකට ඕනෑම වැටීමකට ඕනෑම පසුබෑමකට සූදානම් වෙනවා තමුන්ගේ කුටුම්බය ආරක්ෂා කරගන්න. නමුත් ඒ කුටුම්බය කඩා විසිරුවන්නේ බොහෝ වෙලාවට තවත් ගැහැණියක් විසින්මයි. මේක තමයි අද මේ සමාජයේ තියෙන මහාම ව්‍යසනය. මේක තමයි මහාම ව්‍යසනය. ඒ කියන්නේ කෙනෙක්ට ජීවිතයේ ඇබ්බැහි වීමකින් ගැලවෙන්න බැරි එතන තවත් ගැහැණියකගේ ක්‍රියාවක් පාදක කරගෙන. ඉතාම අවාසනාවන්ත තත්වයක්. නමුත් මේක තමයි යථාර්ථය. ඒක ඔබ ඒක ගිනාපු ලස්සන ගීතය ගිනාවා. ඒකේ ඔබේ සමාජ කතිකාව කියලා ඔබ ඉතින්ට ගෙනාවා පූසෙක්. ඒ පූස ගෙනල්ලා ඒ සතාගේ ඇබ්බැහිවීම ගෙනල්ලා ඊට පස්සේ ඔබ ගේනවා එක ගේ ඇතුළට. ඊට පස්සේ දෙනවා මිනිස්සුන්ට. විශිෂ්ටයි. මහා දෙවන්ත ධර්මකාරණාවක් සරල භාෂාවෙන් කිව්වේ. ඔබ ඇලි ගැලි සිටිනම් නොඇලිය යුතු දෙයකට එසේ වෙන්නට හේතුව ඇය මනවින් පැහැදිලි කළා. මං හිතනවා එහෙම කෙනෙක් ඉන්නවා නම් එහෙම අයට එයින් මිදෙන්න අවශ්‍ය නියම මාර්ගෝපදේශකත්වය අද ඔබ මේ වැඩසටහන තුලින් දුන්නා. ඒ වගේම ගැහැණියක් හැටියට තමා කළ යුතු දේ මොකද්ද, තමා නොකළ යුතු දේ මොකද්ද කියන එක හරි හැටි අවබෝධ කරගන්නවා නම් අද මෙවැනි පෞල් සංස්ථා බිඳ වැටීම් සිදු වෙන්නේ නැහැ. හොඳයි. ඔබ වැඩිපුරම අද වැඩසටහන තුල කතා කරේ කාන්තා අභිවෘද්ධිය සඳහා, කාන්තා මානසික සුවය සඳහා පුරුෂ කුලකේ කෙසේ සම්මාදන් විය යුතුද යන්න ගැන. හැබැයි ඔබ හිතන්න තරාදිය මේ පැත්තට දානකොට ඒක සමපාත වෙන්න නම් මේ පැත්තටත් බරක් දාන්න ඕනේ. තමයි දැන් දැන්. ඔව්. හැබැයි ඔබ තාම වැඩසටහන සමපාත කළේ නැහැ දෙපාර්ශ්වයට හරියන විදිහට. තව ගීත තුනක් තියෙනවා මම බලාපොරොත්තු වෙනවා. මොකද අපි අසරණයි සමහර තැන්වල. හැමෝම ඇඟිල්ල දික් කරන්නේ උසාවියේදී වුණත් සමහර වෙලාවට ගරු අධිකරණට මකුත් කියනව නෙවෙයි. අනුකම්පාවෙන් කාන්තාව දිහා බැලලා වෙන විදිහකට බලන්න පුළුවන් පුරුෂයින් දිහා.
विलावन तींदे अनो गीते उपेम बलापुरुत्ते अपिगेन अत्यमा कीनो ना हुंदाई हुंदे मितने दी इतना वास्तुपादक वेन्ने तवात कांतावक ए वगकी में नयो मा निदहास कराने ने ए वरदें मा मा आयो निदहास कराने ओ इतना तीनो किसी हम साधारण बाबा को ए निशाता में मांकी हुई तावदुरुटा तपितत मुनहरी देन ने अभी हम गीते इट गीते गायना कराने स्टेजेस मास्टर संगीत खंडाय में हर्ष निशांक मेघमो होटल पारेन सुखोपभोगी महल निवास प्राइम लैंड्स रेसिडेंसीज पीएलसी हर्ष गयुम मनस्कांत अभियोग्यक मध्य हु गायने एक मे गीते मूल गायने आचार्य नंदा मान्य मेवा गयुम निमे मे गविला मेवा इतर में विश्व विसीन अपिट दीपु महानर्ग त्यागी सदाकालिक रसविंदने संदह हदवत्तुल अलवा तबायति निर्माण मेन मे निर्माण वलतीन्ना हिंगतावे निशातम अद वर्तमान परंपराव अयालयानी एक वेर तकनी वेरधिकार गुड़ाकिन एयतरा निधास्करण दारू
ඒ අතරින් දැන් ඔබ ඉතර දිගු කාලයක් ඉතිහාසයක් ඇති කෙනෙක් නෙවෙයි නමුත් ඔබේ ගැයුම ඔබ ලීඩ් ගිටාර එක වාදනය කරන ගමන් තමයි ගයන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම මේ සංයමයකින් උතු සංගීතය ලොකු සාධාරණයක් කළා ගීතයට. අපි හැංගීම් බර වුණා. විශේෂයෙන් මම නම් ගීතය ඇතුලේ හිටියේ. ඒ හැම මොහොතකම මට හිතුනේ නන්දාමාලිනියගේ මේ ගැයුම විශිෂ්ට ගැයුම. ඒව ඇහෙනකොට ඒ වගේම සෝමදාස ඇල්විටිගල ශූරීන්ගේ විස්මිත ස්වර නිර්මාණ සහ සංකලන සංයෝජන ගැළපුම් පදවැල ඒ ආවිතම පෙති හකුලාගෙන නැවත නොයන ලෙස ඔබ රැකගන්නේ එහෙම හිතේ ඔබේ බලාපොරොත්තුවක් තිබුණද හැමදාම මම බලාපොරොත්තු වෙනවා කොහේ ගිහිල්ලා ආවත් රැක ගන්න ඕනේ කියන එක. ඔබ ළඟ තියෙන ආදරේ නෙවෙයි ඒ කියන්නේ ප්‍රේමය. ප්‍රේමය. මම යදින්නෙත් ප්‍රේමය. මම දෙන්නෙත් ප්‍රේමය. මම ලෝකෙන් බලාපොරොත්තු වෙන්නෙත් ප්‍රේමය. ආදරේ කිසි වටිනාකමක් නැහැ දැන්. ඔබ එහෙම කවදා හරි දවසක ආදරේ හින්දා අඬලා තියෙනවද? අනන්තවත්. ඒ මොන වකවානුවේද ඔබේ? වකවානුවක් කියලා මට කියන්න බෑ. නමුත් ජීවිතයේ යම් යම් අවස්ථාවලදී මම මගේ මහත්තයාගේ දෙපා මුල ඉඳලා මම මං ආදරේ ඉල්ලලා අඬලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා. ඔබ හරි විවෘතයි නේද? මහේෂ් අපි දෙන්න ඕනේ ඇත්ත යමක් ඒ අයටත් දැනගෙන ඒ දෙයින් ඒ අයටත් ඉගෙනගෙන යමක් ඒ ජීවිත තුල ඒවා ගොඩ නගා ගන්න. ඒක හරි. අහඹුවක් හෝ එහෙම නැත්නම් ප්‍රතිනිර්මාණයක් හෝ එහෙම නැත්නම් වෙනත් වැඩසටහනට සුදුසු රූපණයක් හදාගෙන මෙල්ල ඉදිරිපත් කරනවට වඩා තමා සතු පෞද්ගලික අත්දැකීම් වල යම් යම් සංශෝධන ඇති. හැබැයි මාධ්‍යයට ගැළපෙන ආකාරයෙන් සමාජගත කිරීම හරහා ඔබ සත්‍ය සහ යථාර්ථවාදී පණිවිඩයක් මුහු කරනවා සමාජයට. ඔව්. හොඳයි අපි ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කරගන්නේ හොඳටම ප්‍රමාණවත්. අපි යනවා අපේ ඊළඟ ගීතයට. ඔබ කියනවා දුවේ නුඹ මගේ ප්‍රාණයයි කියලා. මට මහේෂ් මගේ ජීවිතේ මම යම් කිසි ත්‍යාගයක් කියලා දෙයක් ලැබුවා නම් ඒ මගේ දරුවෝ දෙන්න මම ආපු දුර ගොඩයි දුරයි මට යන්න තියෙන මග කෙටි බොහොම කෙටි මොකද්ද ඔබ ඒ සඳහා පාවිච්චි කරපු නිර්ණායකය නිර්ණායකය මම වියපත් වීම මම වියපත් වීම ඔය කියන්නේ මේ ඉලක්කම් වලින් තමයි ඔබ හැම තීරණයක් ඉලක්කම් වලින් මම ඒක තීරණය කරේ මම මේ ඇත්ත වශයෙන්ම මගේ වයස එක්ක සාමාන්‍යයෙන් මිනිස්සුෙකුට අවුරුදු 80ක් වැඩිම වුණොත් අවුරුදු 90ක් ආයු කාලය එහෙම බලද්දී මම සෑහෙන දුරක් ඇවිත් තියෙනවා මම ජීවිතේ ඇවිත් තියෙනවා ඒ ජීවිත කාලය තුලදී මිනිස්සුෙකුට ලබන්න පුළුවන් වටිනාම දෙයක් තමයි තමුන්ට ආදරණීය යහපත් මව්පියෝ දෙන්නෙක් ලැබෙන එක. ඒක ලබන්න මම වාසනාවන්ත වුණා. ඒ වගේම තමයි අපි බිහි කරන දරුවෝ ඒවත් ත්‍යාග ඒවත් අපි ලබන ත්‍යාග. ඒවට කවදාවත් වටිනාකමක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ත්‍යාගවලට. මට ඉන්නේ දූලා දෙන්නේ. මගේ ලොකු දුව ඇය මෙහි නීතිමය ශාස්ත්‍රයේ වෘත්තියක් කරන්නේ. මගේ පුංචි දුව
ඇය විදේශගත වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබලා ඇය අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ලොකු දුව විවාහකයි ඇයට පුංචි පුතු දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඇය මාව ආච්චි අම්මා කෙනෙක් කරන්න තරම් නිර්ලෝභීව ඉදේ කරා මම ඒ ගැන ඇයට ස්තුතිවන්ත වෙනවා. මොකද මමත් මගේ මහත්තයත් ඒ දරුවෝ දෙන්නත් එක්කලා පුදුම වින්දනයක් ලබනවා. සතුටක් වින්දනයක් ලබනවා ඒක. ඒක පුදුම වින්දනයක්. ඒ වගේම තමයි මම ලැබපු ජීවිත අත්දැකීම් එක බලනකොට මට මගේ දරුවන්ට දෙන්න ඕන වෙලා තිබුණා විශේෂ තෑග්ගක්. ඒ තමයි කිසි දවසක කිසි කෙනෙකුට අයහපතක් කරදරයක් නොකර ජීවත් වෙන්න තියෙන මානසිකත්වය. ඒක මේ දක්වා අද දක්වා මගේ දරුවෝ දෙන්න අකුරටම ඉෂ්ට කරනවා. ඒ සඳහා මට උදව් වෙච්ච මගේ දෙමාපියෝ මං ආදරෙන් සිහිපත් කරනවා මේ වෙලාවේදී. මොකද ඒක මට තනියම කරන්න පුළුවන් වෙච්ච හපංකමක් නෙමෙයි. මගේ චූටි දුව ගැන කතා කරනවා නම් ඇය තනියම විදේශයකට ගිහිල්ලා එතන ඇගේ ජීවිතය ගොඩනගාගෙන මහත් පරිශ්‍රමයක් දරමින් ඔබ දන්නවා විදේශගත වෙන දරුවෝ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා එයාට මොනතරම් වියදමක් දරන්න ඕනේද කියන එක. එතකොට ඒ අපි ආපස්සට යන හැම මොහොතකම දරුවන්ගේ ශ්‍රමය, දරුවන්ගේ කැපකිරීම, දරුවන්ගේ වෙහෙස ඒවා බොහොම සතුටින් ඒගොල්ලෝ පූජා කරලා එයාලගේ ජීවිතය ඉස්සරහට ගෙනියනවා. කිසි කෙනෙකුගේ කිසිම දෙයක් නොගෙන කිසි කෙනෙකුට හානියක් නොකර. ඒක තමයි මහේෂ් මගේ ජීවිතේ මම ලැබපු උපරිම සතුට. ඒ තමයි මගේ වස්තුව. ඉතින් ඒ දරුවෝ දෙන්න ගැන මම කතා කරන්නේ පුදුම අභිමානයකින් අන්න ඒ නිසා. යහපත් දරුවෝ දෙන්නේ සමාජගත කිරීම ගැන. හොඳයි. ඉතාමත්ම පැහැදිලි. ආයි ඒකේ කිසිඳු මේ පූර්ණයක් කරන්න මට ඉඩක් නැති තරමට පැහැදිලි. ඒ නිසා මම හිතනවා ගීතය අපි අහමු. පොදු කරනවා නම් මේ දැන් ඔබේ අදහස පොදුවේ ගන්නවා නම් සමස්ත විශ්වයේම ඉන්න දෙමාපියන්ට ලෝ පහළ වෙච්ච මාර්ග වස්තුව තමන්ගේ පැටව. ඒක මානවයටත් එකයි සත්වයටත් එකයි. හැබැයි වෙනස තියෙන්නේ සත්වයා කිසියම් කාල පරිච්ඡේදයක් තුල තමන්ගේ පැටවුන් අතහරිනවා. හැබැයි මානවයා මියනතුරා අතහරින්නේ නැහැ. ඔන්න දෙකේ වෙනස. ප්‍රශ්නේ තියෙන්නේ සමහර දරුවන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ කිසියම් කාල පරිච්ඡේදකින් පස්සේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ගනුදෙනුව ඉවරයි කියලා. ඔබ එකක් මතක තියාගන්න. හුස්ම පොද වාතලයට මුහු වෙනකන් ඔබ ගනුදෙනුව ඉවර කළත් දෙමාපියෝයි ගනුදෙනුව ඉවර කරන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබ කිව්වේ ඒ තමයි මගේ වස්තුව කියලා. හොඳයි. අපි යහපත් දරු පරම්පරාවක් අපිට ලැබේවා. ඒ වගේම ඉදිරියත් ඒ විදිහටම යහපත් වේවා කියලා දරුවන්ගේ බලාපොරොත්තු වෙමි. අපි යනවා ගීතයට. දුවේ නුඹ මගේ ප්‍රාණය. Yeah.
ගම්මි සනුහරේ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කොළෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි නුඹ නොහැදුවේ පෙති හැලි පරවෙන නිසාමයි දුක දිනාහි නැහෙන හැටි දුර නුඹ දැන පුගත් පාඩම තමයි මුදල නිල බලයා නොදෙයි මිල මුදල නිල බලරා නොදෙයි කල හොඳම පමණක් ඉතිරි වෙයි කල හොඳම පමණක් ඉතිරි වෙයි දුවේ නුඹ මගේ ප්‍රාණය සැබෑවුන සුබ සිහිනයයි සිනහසින් කුලෙයි සනුහරේ අභිමානයි රශ්මිත තලාකොටුන්න තරුණ ගායන වේදිකාවේ අපේ ගීතේ ගායනා කළේ ස්ටේජස් මාස්ටර් සංගීත කණ්ඩායමේ ඔහුත් බේස් ගිටාරය වාදනය කරන ගමන් තමයි ගීතේ ගායනා කරන්නේ ඒක එහෙම ඊතරම්ම ලිහිසි පහසු කාර්යයක් නොවේ කියලා වඩා වගකීමෙන් කියනවා විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කරපු ගීතයක් විශේෂයෙන්ම හොඳයි මේ විරාමයකට යන්න ඕනේ ඒ විරාමයට යන්න කලින් පුංචිම ප්‍රශ්නයක් අහන්න. ඔබ කියවනේ ඔබේ ජීවිතේ වස්තුව කියලා දරුව දෙන්න.
හැබැයි දැන් මේ දරුව දෙන්නගෙන් එක්කෙනෙක් තවත් එක්කා තවත් කෙනෙකුගේ වස්තුවක් වෙලා තියෙනවා. ඒ ඒ ඔබ කියවන හෙට විවාහ මංගල්‍යයක් තියෙද්දි ඊට ඉස්සෙල්ලා දවසේ කොහොමද මනාලියක් හදවත තුල තියෙනව තෙරපුම පීඩනේ මං දැන් අහන්නේ දියණියක් හෙට අන්සතු වෙන දවසේ එතන අන්සතු කියන වචනේ වැරදියට ගන්න එපා නීතිය ඔබ දන්න කෙනෙක් නේ නීත්‍යානුකූලව වෙනත් කෙනෙකුට අයිති වෙන දවසේ ඔබටත් වඩා බලවත් විදිහට නීතිය ඉදිරියේ අයිතිය ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් ඉදිරියේ ඊට පෙර දවසේ කොහොමද ඔබ ජීවිතයේ ඔබට එන පීඩනේ නැති කරගන්නේ එහෙම නැත්නම් මං ආසයි අහන්න ඔබට ආවේ මේ මොන වගේ පීඩනයක්ද මහේෂ් මට ඔය ප්‍රශ්නෙට ඇත්තටම පිළිතුරක් දෙන්න හරිම අමාරුයි මම මගේ දියණියගේ විවාහ මංගල්‍යයට මට එන්න බැරුව ගියා ඇය තනිවම ඇගේ සියලු කටයුතු කරගත්තා නමුත් අපි සුබ පැතුවා එයාට අද දවසේ මුළු ශාලාවල් පිරෙන්න මුළු පල්ලියක් පිරෙන්න කවුරු කොහොම ඇවිල්ලා හිටියත් ඔයාගේ ජීවිතේ හෙට දවසේ ගැටලුවක් ප්‍රශ්නයක් කරදරයක් අපහසුතාවයක් ලෙඩක් දුකක් ඕනෙම දෙයක් වුණා නම් ඉස්සලාම ඔයා ළඟට එන්නේ ඔයාගේ අම්මයි ඔයාගේ තාත්තයි කියන එක අපි එයාට එදා සපත කරා ඒ පොරොන්දුව අදත් ඒ විදිහටම අපි ඉෂ්ට කරනවා ඒ වගේම මගේ දුවත් එහෙමයි किसी दवसक ये अपे नोपेमीनीम तुल अपित कवदावत अमनापया बेंदी में अडुकमक ये किसी दया नैतिक रगते ने अद अपि होंद देमाप्यो इवगेम अद अपे एयात इथाम होंद वाटीना दारुआ වෙනම ඔබ විදේශගත වෙලා ඉන්නේ නැති එකයි ඉන්න බැරි වෙන්නේ නැත්තේ. හැබැයි මේ වෙන වෙන තැනක් මතු කරා මම මේ විරාමයට යනවා මේක කියලා. ඒක 아무තු කතාවක් මේ මංගල දිනේ ශාලාව පිරෙන්න, පල්ලිය පිරෙන්න, ගෙවතු උයන් පිරෙන්න, මදුසාද උතුරනවා, මහා විශාල පිරිසක් ඉන්නවා තමයි. පහවදාට ඒ කවුරුත් නැහනේ. කිසි කෙනෙක් නැහැ. ඒ වගේ තමයි ඔබේ මංගල ඡායාරූපවල මොන තරම්මයි ඉන්නවද? හැබැයි ये हेमोम अपने ये छायारूप गेल एक मंटे अभी वेडसटहाने नमेन गीते टावे काले वेगें अपी गिल गिया तवद गीत देखाईनुत नमेन गीते तोरा दें මේකත් මේ ගීතයත් විවිධ විවිධ ਵਿਚාරක නිමිති තියෙන ගීතයක්. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබත් අපිව වෙනම තැනකට අරන් යයි කියලා මේක ආචාර්ය දයාරත්න නරතුංගයන් ගායනා කරන රූම් පෙත්ත කැරකෙනවා කෝම් පිට්ටු ඉදි වෙනවා අම්මි නුඹට සුරංග වෙන කතා කියනවා. මංගලී කියන්නේ මේ ගීතය මට දිනපතා උදේ හව ප්‍රතිරාව නංවන ගීතයක්. දික්කසාද නඩුවකට පෙනී හිටින හැම මොහොතකම මට මේ ගීතේ මගේ සිහියට එනවා. හේතුව තමයි අපේ රටේ මං හිතන්නේ මේක මේ ආසියාතික පුරුෂයා තමන්ගේ භාර්යාවගේ දරුවෙක් දෙදෙනෙක් ලැබුණහම ඇතිවන කායික හා මානසික වෙනස් වීම වල ඒ ප්‍රභේද අඳුනාගත නොහැකි වීම මම මේ ගීතේ දකින්නේ ඒකයි
මෙතන පොඩි නෝ කඩුවක් තියෙනවා. දැන් පුතාට කියනවා උඹ ආවට පස්සේ අම්මි හුඟක් වෙනස් වෙලා. ඒක තමයි නෝ කඩුව. වෙනදා වගේ නැහැ. ඇත්තටම මහේෂ් වෙනදා වගේ ඉන්න පුළුවන්ද? කොහොමද වෙනදා වගේ ඉන්නේ? දරුවෙක් කියන්නේ එයාගේ කැමැත්තට මේ ලෝකෙට ආව කෙනෙක් නෙවෙයිනේ. අපි නිර්මාණය කරපු සත්වයා. මවෙක් පියෙක් එකට එකතු වෙලා සත්වෙක් නිර්මාණය කරනවා. දරුවෙක් සමාජගත කරනවා අපි. එතකොට අපි කොහොමද එදා වගේ ඉන්නේ කොහොමද? අපේ වගකීම් බෙදෙන්නේ නැද්ද? අපේ ආශාවල් අපිට අකුල ගන්න වෙන්නේ නැද්ද? අර දරුවා හමුවේ අපිට මොනතරම් වගකීම් සහ බැඳීම් යුතුයකම් ගොඩ නැගෙනවද? එක උදාහරණයක් මම කියන්න. මවක් දවස පුරා දරුවට කිරි දීලා රැට මුළු රැය පුරා දරුවා කිරි උරද්දි එතකොට කොහොමද අර තාත්තා ඒ රාත්‍රිය ගත කරන විදිය බලන්නේ පුළුවන්ද ඒ දේ කරන්න වෙහෙස වීම අමාරුව මහන්සිය ඒව දැනෙන්නේ නැද්ද වැටිච්ච තැන නිඳ යන්නේ නැද්ද එතකොට මේ නෝක්කඩුවේ සාධාරණත්වයක් තියනවද මට තියෙන ප්‍රශ්නේ ඒකයි ඕක අපි කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් දැන් විවිධාකාර නඩුවලට පාදක වෙන මූලිකම හේතුව මේක අම්මා දරුවට දක්වන වැඩි ඇල්ම සහ සැලකිල්ල තමුන්ගේ ස්වාමි පුරුෂයාට නොලැබී යාම හේතුවෙන් එතන ඇති වෙන ඝට්ටනය ඔක තමයි මේ කියන්නේ එතකොට ඒ ස්වාමි පුරුෂයා බලනවා ඒ තමුන්ගෙන් ගිලිහී යන අනුරාගය සැලකිල්ල ඒ සියල්ල තව තැනකින් හොයාගන්න. ඒක තමුන්ගේ භාර්යාවගෙනුත් ගන්න පුළුවන්. ඒක ගන්න නම් මොකද්ද කරන්න ඕනි? භාර්යාව පැය 4ක් නිදි මරනවා නම් ඒක පැයකට උදව් වෙන්න. ඒ හොඳටම ඇති. නමුත් අපෙන් ගිලිහි යන යුතුයකම සහ වගකීම ඒකයි. අපිට ළමාවිය තියෙනවා. ඊටත් කලින් අපිට බිලිඳු විය තියෙනවා ඊට පස්සේ අපේ තරුණ විය එනවා ඊට පස්සේ අපේ මැදි විය එනවා අපි තරුණ වියේදී අපි විවාහ ගිවිස ගන්නවා දෙන්නම එකතු වෙලා දරුවෝ හදනවා ඒ දරුවන්ගෙන් වගකීම් වැඩි හරියක් අම්මට පැවරෙනවා මොකද තාත්තට කිරි දෙන්න බෑනේ මම දැකලා තියෙනවා මගේ දුවගෙන් චූටි පෙටිය රෑ එළි වෙනකල් කිරි උරනවා. නමුත් අහකට දාන්න බෑ. අහකට පැත්තකට කරන්න බෑ. ඕක තමයි යථාර්ථය. මේ වෙනස් වීම මානසික හා ශාරීරික වෙනස් වීම තේරුම් කරලා දෙන්න අධ්‍යාපනය අද අපේ රටේ නැහැ. පුරුෂයාට තේරුම් කරලා දෙන්න දැන් අවුරුදු 18ක 20ක යුවතියකගේ තියෙන ශරීර අංගෝපාංග අවුරුදු 30ක විතර ගැහණියකගෙන් මවක් වෙලා කිරි දුන්නට පස්සේ බලාපොරොත්තු වෙන්න බෑ. ඕක තමයි ඇත්ත. නමුත් මොන යම් හෝ අභාග්‍යයකට පුරුෂයා ඒ ආකාරයෙන් මේ දේවල් බලාපොරොත්තු වෙනවා. මේවා විද්‍යාත්මක වෙනස් වීම මේක තේරුම් කරලා දෙන්න මේක පුරුෂයෙකුට තේරුම් කරලා දෙන්න
හරිහැටි ලිංගික අධ්‍යාපනය අපේ රටේ නැහැ. මේක තේරුම් කරලා දෙන්න අධ්‍යාපනයක් අපේ රටේ නැහැ. එතන මේ අවස්ථාවල් වලට වැඩිපුරම භාජනය වෙන්නේ කියන්න කනගාටුයි නූගතුන් නෙමෙයි බොහෝ බුද්ධි මට්ටමින් ඉහළ උගතුන්. ඒ අය මේ වෙනස හොයනවා. අපි දන්නවා අපේ ජීවන චක්‍රය මං ඉස්සලා කිව්වා වගේ බිලින්දුවිය, තරුණවිය, මැදිවිය ඔක තමයි අපේ ජීවන චක්‍රය. මෙතනදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා මහේෂ්. අපි දන්නවා සමනලයාගේ ජීවන චක්‍රයේ සමනලයාගේ අවස්ථාව හරිම ලස්සනයි. නමුත් ඊට කලින් එනවා පිළව අවස්ථාව. ඊට පස්සේ එනවා දලඹුවගේ අවස්ථාව. නමුත් ඔබයි මමයි සමනලයට ආදරය කරනවා නම් අනිවාර්යයෙන්ම දලඹුවටත් ආදරය කරන්න ඕනේ. දලඹුව විනාශ කරලා ඔබට සමනලයා කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. සුදු කොට රැලි ගවන ඇඳන් පාසල් ගිය කාලේ වගේ සුදු කොට රැලි ගවම ඇඳන් පාසල් ගිය කාලේ වගේ ඉනාවෙන්නේ නෑ නුරා ඇඳුණු කොල බැලුම් දැන් හෙලන්නේ නෑ රූම් පෙත්ත කැරකෙනවා ඔබට සුරංගනා කතා කියනවා රූම් පෙත්ත කැරකෙනවා ඕම් පිටු ඉදි වෙනවා අම්මි ඔබට සුරංගනා කතා කියනවා ගීත සාහිත්‍ය එක්තරා දවසක උදය චාමරසිංහ කියන ගීපද රචකයාට හිතිච්ච ඒ පරිකල්පනය ඒ සිතුවිල්ල සමහර වෙලාවට උදය අපිට විමසන්න පුළුවන් නම් මේක උදයකේ අත්දැකීමක් වෙන්නත් බැරි නෑ. ඔහුට ආපු ඒ සංකල්පයේ ගීතයක් බවට පරිවර්තනය කළා ගායනා කළේ අපේ ආචාර්ය දයාරත්න රණතුංගයන්. අද එම ගීතයේ ගායනා කළේ දුෂාන් වයිට්. දුෂාන් ඔබේ හිතේ කිසියම් සැකයක් තියෙනවා නම් ඔබ මේ ගීතය හෝ වෙනම් ගීතයක් හරියට ගායනා කළේ නෑ කියලා ඒ සැකය දුරු කරගන්න. මං හොඳයි කියලා කියපු වෙන විදිහක්.
හොඳයි අපි වැඩසටහනේ අවසාන ගීතයටත් අපි ආව මංගලී එතකොට ඊට කලින් අපි සාමාන්‍යයෙන් අපේ ආකෘතියත් එක්ක අපි ස්තුති කරනවා ස්තුති කළා ඔබට නැවත බාර දෙනවා ඊට පස්සේ ඔබට පුළුවන් ගීතයත් එක්ක යන්න ඒ ස්තුතියෙන් පස්සේ මම ඔබෙන් අහනවා ඔබේ අර ගීතයට මම ඈඳගත්ත තොරතුරු මුලින්ම ඔබට ස්තුති අධික රාජකාරී මැද්දේ ඔබේ ඔබේ කැමැත්ත පරිදි ඔබ මෙතෙන්ට එන්න උත්සාහ කළත් ඔබට ඒ සඳහා වැය කරන්න ඕනේ සෑහෙන කාලයක් ඒ නිසා ඒ සියලු දේවල් වැය කරලා වැඩසටහනේ ප්‍රගතිය සඳහා ඔබේ කාලය වෙන් කළ ඔබ සූදානම් වෙලා ඇවිත් ඉතා වටිනා සමාජ කාරණා අපේ ප්‍රේක්ෂකීන්ට තිළින කිරීම සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය වෙනුවෙන් මම ඔබට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අද දවසේ සංගීතයෙන් සහ ගායනයෙන් අපේ වැඩසටහන ආලෝකමත් කරපු ඒ අපූරු සංගීත වෘන්දය ගායන වෘන්දය ඒ අය අපි අමතක කරන්න බෑ ස්ටේජස් මාස්ටර් අලුත් පරම්පරාව නියෝජනය කරන වාද්‍ය වෘන්දය සහ ගායක කණ්ඩායම ඒ අතරතුරේ එහි කළමනාකාරත්ව ධූරය හොබවන අපේ රාජු විශේෂයෙන්ම ඔහු විශේෂයෙන්ම මතක් කළ යුතුයි අපේ රංජිත් රංජිත් ලියනාරච්චි අපිට මේ වේදිකාවේ තියලා ඔහුව පෙන්වන්න විදිහක් නැති වුණාට හදවතට අපිට ඔහුව පේනවා ඒ නිසා රංජිත් ඔබට බොහොම ස්තුතියි වාද්‍ය වෘන්දය හැමදේටම ස්තුතියි නම් හුඟක් අයගේ සඳහන් කළා එතකොට සමිත් ඉන්නවා චාමර ඒ වගේම දුෂාන් ඒ වගේම තලාකොටුන් රශ්මිත් එතකොට ඉතුරු අය හඳුන්වා දෙන්න මම බාර කරනවා මේ ඉක්මනින් සමිත් ඔව් මේ මා අපේ ඩ්‍රම්ස් වාදකයා නම් අපේ නිරන්තර දිගටම එන ශිල්පියා නමුත් ඔබටම බාර දුන්නා ඩ්‍රම්ස් ගහන ඉඳුනිල් ඔව් ඉඳුනිල් අයියා ගිටාර් බොක්ස් ගිටාර් ගහන්නේ ඉරංග පුෂ්ප කුමාර ඉරංග තාල තරංග ලසිරු 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 හොඳයි එමනම් සියලු දෙනාටම ස්තුති අපි හැරෙනවා නැවතත් වැඩසටහන දෙසට තවත් එක ගීතයයි ශාලිත අබේවික්‍රම මහත්මයා ගායනා කරන දූපුතුනේ රටාපේ දූපුතුනේ අපරටේ කියන කාලයක් හැමෝගෙම මේ මුවඟ රැවදුණු ගීතයක් හැබැයි දැන් තමයි වැඩිපුර වැහෙන්න ඕනේ දරු පරම්පරාවට මේ ගීතයට කලින් මට කියන්න ඊට කලින් ගීතේ රූම් පෙත්ත කරකිනවා කොම්පියුටර් විදිනවා මේ 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 ශෘංගාරය හොයාගෙන ගිය ජීවිතවලට කවදාහරි අතහරින සිද්ධ වෙනවා කියන දේවල් නෙමෙයි තියෙන්නේ හැබැයි උසාවිය තුල ඔබ දැක්ක ඉතාම අනුවේදනීය අත්දැකීමක් කෙටියෙන් කියන්න මෙන්න මේ හේතුව නිසා දෙපැත්තට විසි වෙලා ගිය පෞල් ජීවිතය තුල අසරණ වෙච්ච දරුවෙක් වෙන්න පුළුවන් ඉතා සංවේදී තනක් ඔබේ මතකයේ තියෙනවා මහේෂ් එක්තරා අම්මා කෙනෙකුට දරුවෙක් බිහි වෙනවා දරුවා මන්ද බුද්ධික දරුවෙක් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් අවශ්‍යතා තියෙන දරුවෙක් නමුත් දැන් මං හිතන විදිහට ඒ තාක්ෂණය තියෙනවා දරුවෙක් කුසු තුල ඉන්නකොටම හඳුනා ගන්න පුළුවන්. නමුත් මොනියම් හෝ හේතුවක් මත එහෙම හඳුනා ගැනීමක් කරගන්නේ නැහැ කලින්. මේ දරුවා බිහි වෙනවා. බොහොම ආදරෙන් ස්නේහයෙන් බොහොම බලාපොරොත්තු සහගතව හැදුවා. මහත්තයා එක එකතු වෙලා හදලා දරුවව ඉස්සල්ලාම පෙන්නපු ගමන් දරුවා පෙන්නන මොහොත ඒ මොහොතේදී අර තාත්තගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා ඒ කඩාගෙන වැටුණු අවස්ථාවේදී තාත්තා තීරණය කරන්නේ එකම එක දෙයයි අම්මවයි දරුවවයි තියලා ඔහු ඒ විවාහක නිවස අතහැරලා යන්න මම දන්නේ නැ මොනතරම් දුරට මේකේ සාධාරණත්වය නිවැරදි බව
ඒව මම දන්නේ නැහැ. ඒව මට තීරණය කරන්න බෑ. නමුත් මා හොඳාකාරවම එක දෙයක් දන්නවා. දරුවව අරගෙන ආවා මගේ ළඟට දික්කසාද නඩුවට කතා කරන්න. දික්කසාද නඩුවට කරුණු ඉදිරිපත් කරේ දරුවට අවුරුදු 3ක් ගියාට පස්සේ. ඒ අවුරුදු 3ක කාල සීමාවම ඇය උත්සාහ කරා. අපි තවත් දරුවෙක් හදමු. ඔබට කැමති විදිහට ඔබේ රූප ස්වභාවයට අනුකූලව දරුවෙක් එළියට එයි. ඒ අවස්ථාව මට දෙන්න. නමුත් ඔහු ඒකට එකඟ වුණේ නැහැ. ඔහු ඉල්ලා හිටියේ දික්කසාදේ. අන්තිමට ඇය තමුන්ගේ දරුවා එක්ක අද ඉතාම සතුටින් ජීවත් වෙනවා. දරුවා ගැහණු දරුවෙක්. දරුවට ඇවිදින්න බෑ. දරුවට කතා කරන්න බෑ. දරුවා නියමිත ආකාරයට ඒ වයසට එයාගේ චර්යා ඒ කිසිවක් නැහැ. නමුත් අම්මා ඇයට කතා කරන්නේ මැනික කියලා. අවසාන ගීතයට දරුවට කියන්නේ මැනික දූපුතුනේ රට අපේ. ඇයි ඔබ මේ ගීතේ වැඩසටහන නිමා කරන්නේ? මහේෂ් අපි චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ තියෙනවා අපි කාලයක් තිස්සේ පරිණාමණය වෙන මිනිස්සු. එහෙම පරිණාමණය වෙලා පෙලියසොයික, මෙසසොයික, කේනසොයික කියන යුගවල ඇවිල්ලා අද අපි හෝමෝ සාපියන් සාපියන් කියන සිරස් අතර ගමන් කරන හෘද සාක්ෂියක් සහිත මිනිස්සු. ඒ පරිණාමනයේ උච්චතම අවස්ථාව. ඒ වගේම තමයි මහේෂ් අපි මව කියලා හඳුන්වන්නේ අපිව බිහි කරපු අම්මට. අපි මාතෘ භූමිය කියලා අපි හඳුන්වන්නේ අපේ මව හා ප්‍රාණ සම අපිව දරන් ඉන්න අම්මට. අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා. අපිට ආක්‍රමණ කීපයකට අපි මුහුණ දුන්නු ජාතියක්. විවිධ ජන කොට්ටාස ජීවත් වෙන පොළවක්, දෙරණක්. හැබැයි අපි හඳුනගෙන තියනවාද අපිට අපේ දරුවෝ අතින් අල්ලගෙන දූපුතුනේ රට අපේ, දූපුතුනේ අපි මේ රටේය කියලා ගායනා කරන්න පුළුවන් පරිසරයක් හදාගන්න අපි ක්‍රමවේදයක් හදාගෙන තියනවාද? අපිට ස්වභාව දහම අපිව ජීවත් කරනවා. ඉරහඳ තාරකා මේ සියලු දේ, ගහකොළ, වැව් අමුණු මේ සියල්ල ඒවා අචේතනික වස්තු. නමුත් මනුෂ්‍යයා කියන්නේ ප්‍රාණීක වස්තුව. බොහෝම ඉහළට ඇවිල්ලා බොහොම ඉහළින්ම පරිණාමණය වෙලා මේ සියල්ල පාලනය කරන්න පුළුවන් මට්ටමට ආපු මනුෂ්‍යයා. අපේ යුතුකම විය යුත්තේ එහෙමනම් අපිට මේ අප්‍රාණීක වස්තුන් අපිව ආරක්ෂා කරද්දි අපිට වගකීමක් නැද්ද මේ සියල්ල හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරන්න?
අපිට නොඑක් සංකල්පනා තියෙනවා අපිට නොඑක් හැඟීම් තියෙනවා අපිට නොඑක් පරිකල්පනා තියෙනවා ඒ වුණාට අපිට නැත්තේ එක දෙයයි අනුන්ගේ සතුට උදෙසා අපි ජීවත් වෙන්න ඕනේ කියන හැඟීම අපිට නැහැ ඒ නිසා හෙට දවසේ අපිට අපේ දූ පුතුන් වෙනුවෙන් රටක් ඉතුරු කරන්න දේශයක් ඉතුරු කරන්න පුළුවන්කම ලැබෙයිද කියන එක මහා ප්‍රශ්නාර්ථයක් ඔහු ඒ ප්‍රශ්නය අහන්නේ ඔබෙන් විනිශ්චය තියෙන්නේ ඔබේ අතේ පරිසරය අපිව සුරකින්න ගහකොළ ඇලදොල ගංගා මහා පොළව අහස ඔක්සිජන් හැමෝම අපිව රකින්න අපි ඒ අය රකින්නවාද ඒ අය විනාශ කරගෙන අපිට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් ද ඒ අපේ පරම යුතුයකමද ඕක අපිට තේරෙන්නේ නැද්ද මංගලිය අහනවා මගෙන් මංගලිය අහනවා ඔබෙන් හදිසි වෙන්න එපා හෙට උදේ වෙනකන් කල්පනා කරන්න මේ ගීතය අහන්න ලබන සතියේ තම වෙන බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමු ගන්නවා හැබැයි රටට ජාතියට ආගමට ආදරය කරන ඔබට කවදාවත් මං හිතනවා වරදින්නේ නැහැ හැමෝටම යහපතක් වේවා සුබ රාත්‍රිය
ගම්පහින් අපාර්ට්මන්ට් එකක් ගන්න මිලියන 3ක් ලෑස්ති කරන් අපිට කතා කරන්න Prime Lands Residences PLC